අයිබන් දරුව වෙන හැමෝටම අපි මේ පටන් ගන්නෙ 2022 රිවිෂන් ක්ලාස් එකේ ප්‍රශ්න පත්‍ර පන්තිය අපි මේ ඉන්නේ ජූලි මාසේ පළවෙනි සතියේ හරි අපි මේ වෙද්දී පේපර් 9ක් සාකච්ඡා කරලා ඉවරයි අපි මේ යන්නේ ජූලි මාසේ පළවෙනි සතියේ සිට 10වෙනි පේපර් එක සිට ඉදිරියට ඒකවල සෑම සතියකම එක ෆුල් පේපර් එක ගානේ හරි අද පටන් ගන්නවා 10 ලබන සතිය 11 ඔන්න ඒ විදිහට සෑම සතියකම ෆුල් පේපර් එක ගානේ ලියලා වෙලාවට ලියලා ඔයාලා අපිට පේපර්ස් එවුවට පස්සේ අපි පේපර්ස් බලලා දීලා හරි සාකච්ඡා කරනවා අපි මේ ඇවිල්ලා ඉන්නේ අවසාන ප්‍රශ්න පත්‍ර 12ට හරි අපි විභාගයේ ඔය කියනවා ඒ කියන්නේ විභාගයේ පැවැත්වෙනවා කියලා තවම කියන දවස වෙනකම් පේපර්ස් 12ක් අපිට ලියන්න පුළුවන් කල් ගියොත් අපි තව සෑම සතියකම තව පේපර් එක ගන්න වැඩි වෙනවා. එතකොට අපි මේ යන්නේ අවසන් ප්‍රශ්න පත්‍ර 12. හරි. ඔන්න අපි එනං අද පටන් ගන්නේ පේපර් නම්බර් 10. එතකොට අවසන් ප්‍රශ්න පත්‍ර 12 වැඩපිළිවෙල. හරි. මුලින්ම MCQ එක කියවන්න. පළවෙනි එකට එන්න. බලන්න පළවෙනි MCQ එක. පෙන්ටෝස වල පහ අවයවිකයක් පහත සඳහන් නේවා අතරින් කවරක්ද කියලා අහනවා ළමයි පෙන්ටෝසයක් කියලා කියන්නේ කාබන පරමාණු පහක මොනසැකරයිඩයක් අපි දන්නවා ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් පොලිසැකරයිඩ හැදෙන්න දායක වෙන්නේ හෙක්සෝස වර්ගයේ සීනි මොකක්ද දරුවෝ ප්‍රධාන වශයෙන් පොලිසැකරයිඩ හැදෙන්න දායක වෙන්නේ හෙක්සෝස වර්ගයේ සීනි ඒක සිද්ධාන්තයක් කරගත්තර කමක් නැහැ හරි මොකද්ද ප්‍රධාන වශයෙන් පොලිසැකරයිඩ සෑදීමට දායක වෙන්නේ මම ඔය කියන්නේ නියම පොලිසැකරයිඩ ව්‍යුත්පන්න නෙමෙයි ග්ලූකෝස් තමයි බොහෝ දුරට දායක වෙන්නේ පොලිසැකරයිඩ සෑදීම සඳහා නමුත් ළමයි සමහර විට කාබන පරමාණු පහක් දරන පෙන්ටෝස් එමත් නැත්තම් බොහෝ ව්‍යුත්පන්නවල වෙනත් සංයෝග තියෙන්න පුළුවන් අපි උදාහරණයක් ගත්තොත් ගැලැක්ටොයුරොනික් අම්ලය හරිද ග්ලූකොසැමීන් ඔන්න වගේ දේවල් තියෙන්න පුළුවන්. එහෙනම් පොයින්ට් කරගත්ත ප්‍රධාන වශයෙන් පොලිසැකරයිඩ වල තියෙන හෙක්සෝස ග්ලූකෝස් වගේ දේවල් පෙන්ටෝස් වගේ දේවලුත් තියෙන්න පුළුවන් සහ වෙනත් සංයෝග තියෙන්න පුළුවන් ඔය නයිට්‍රජන් අඩංගු ඒක අවයවික ව්‍යුත්පන්නවල. පැහැදිලිද? හරි. දරුව මෙතන පිෂ්ඨය කියන්නේ හෙක්සෝස. ඔව් හෙමිසෙලියුලෝස් කියලා කියන්නේ සීනි. පෙන්ටෝස් වර්ගයේ සීනි. අනිවාර්යෙන් යන උත්තරේ දෙකට යන්න වෙනවා හෙමිසෙලියුලෝස් තමයි පෙන්ටෝස් වර්ගයේ සීනි වලින් සමන්විත වෙන්නේ සෙලියුලෝස් කියන්නේ හෙක්සෝස ඉනියුලින් කියන්නේ හෙක්සෝසයක් හැබැයි ග්ලූකෝස් නෙමෙයි ප්‍රක්ටෝස් කයිටින් කියන්නේ ග්ලූකොසැමීන් උත්තරය එතකොට යන්න වෙන්නේ පෙන්ටෝස් වර්ගයේ බහු අවයවිකය උත්තරය අංක 2 හෙමිසෙලියුලෝස් පැහැදිලිද හරි එන දෙවෙනි MCQ එකට සතුන් තුළ ලාක්ෂණික ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ විෂම රූපී වේ හැඩේ සහ පෘෂ්ඨ සලකුණු අනුව විශාල විවිධත්වයක් ඇත රන්වන් දුඹුරු පැහැය වායුගෝලීය නයිට්‍රජන් තිරකල හැකිය සෛලබිත්ති සංඝටක ලෙස සෙලියුලෝස් සහ පෙක්ටින් ඇත අපෙන් අහනවා ඉහත ලක්ෂණ අතරින් සෛලබිත්තියක් ඇති ඒකසෛලික ප්‍රොටිස්ටාවන් පෙන්වන ලක්ෂණ දැන් දරුව අපි මුලින්ම හොයාගන්න ඕනේ සෛල බිත්තියක් තියෙන ඊට පස්සේ ඒක සෛලික දැන් බලන්න මම මේ උත්තරට යන විදිහ දරුවෝ සෛල බිත්තියක් තියෙන්නේ විශේෂයෙන්ම කාගේද ඇමීබාගේ නැහැ පැරමීසියම්ගේ නැහැ එව්ක්ලීනාගේ නැහැ එහෙනම් තියෙන කාගේද උල්වවල තියෙනවා සර්ගසම් වල තියෙනවා අයි ජෙලි ඩියම් වල තියෙනවා ජෙලි ඩියම් වල තියෙනවා හරි ඔය තමයි සෛල බිත්ති තරණ කට්ටිය හැබැයි මෙයාලා බහුසෛලිකයි තේරෙනවද මෙයාලා බහුසෛලිකයි අපි දන්නවා එහෙනම් සෛල බිත්ති අතරන ඒක සෛලිකය තමයි කවුද ඩයටම්ස් කියලා කියන්නේ එහෙනම් ඩයටම් වල ළමයි සෛල බිත්තියකුත් තියෙනවා ඒ වගේම ඒක සෛලිකත් වෙනවා අපිට උත්තරේ හොයා ගන්න ඕනේ ඩයටම්ස් හා සම්බන්ධ ලක්ෂණ සෙට් එකක් හොයන්න ඕනේ.
දැන් බලන්න දරුවෝ ඩයටම්ස් ගේ ප්‍රධාන වශයෙන් දේහේ මූලික හැඩය ගත්තොත් එහෙම මෙන්න මේ වගේ පෙට්ටියකුයි පියනකුයි තමයි ඩයටම් වල තියෙන්නේ සිලිකා වලින් හැදුණු මේ වගේ පෙට්ටියක් සහ පියනක් තමයි ඩයටම්ස් වල තියෙන්නේ ඔය නිව් සිලබස් එකේ කියන්නේ සිලිකා අඩංගු සෛල බිත්තිය නමුත් ළමයි ඇත්ත කතාව කිව්වොත් මෙයාගේ සිලියුලෝස් එහෙමත් තියෙන්න පුළුවන් නමුත් ඒ ලෙවල් සිලබස් එකකට කතා කරන්නේ නැහැ නේ අපි දැනගන්නේ මොකද්ද සිලිකා සහිත බිත්තියක් තියෙන්නේ ඩයටම්ස්ට කියලා මූලික හැඩය මේක වුණාට දරුවෝ මෙයාගේ බාහිර හැඩය හරි වෙනස් විවිධාකාර අපි කියන විවිධාකාර දේහ හැඩ දරනවා ඩයටම්ස් සර්ච් කරලා බලන්න ඩයටම්ස් කියලා ගහලා රන්වන් පාට විවිධ හැඩ දරන කට්ටිය මෙයාගේ රූප හම්බ වෙයවට එනම් විවිධ හැඩ ගන්නවා හරි එනම් මූලික හැඩය මේක බවත් නමුත් දේහ පුෂ්ඨ සලකුණු අතින් විවිධ බවත් පොයින්ට් උනා සෛල බිත්තියක් තියෙන ඒක සෛලිකෙක් ඔන්නම් ඉන්නේ ඩයටම්ස් විතරයි මොකද උල්වා සර්ගසම් ජෙලිඩිය පෞෂ්ඨලික නිසා ගන්න බෑ ඇමීබා සහ පැරමීසියම් සහ එව්ක්ලීනා සෛල බිත්ති නැති හින්දා ඒක සෛලික උනාට කොහොමත් එයාලව ගන්න බෑ එයාලා අයින් කරලා ඩයටම්ස් වලට ආවා දැන් ඩයටම්ස් වලින් ඉහත ලක්ෂණ මොනවද තියෙන්නේ කියලා බලන්න විෂම පෝෂී වීම නෑ දරුවෝ වැරදි ඩයටම්ස් කියලා කියන්නේ ස්වයං පෝෂී ක්ලෝරොෆිල් තියෙනවනේ හැඩය සහ පුෂ්ඨ සලකුණු අතින් විශාල විවිධත්වය ඔව් හරියටම හරි රන්වන් දුබුරු ඇල්ගි මේ බලන් දරුවෝ උල්වා කියලා කියන්නේ කොළ ඇල්ගි සර්ගසම් කියලා කියන්නේ දුඹුරු ඇල්ගි ජෙලිඩියම් කියලා කියන්නේ රතු ඇල්ගි ඩයටම්ස් කියලා කියන්නේ මොකද්ද රන්වන් ඇල්ගි ඔව් දරුවෝ රන්වන් දුඹුරු පාටක් තමයි තියෙන්නේ අනිවාර්යෙන් සී හරි රන්වන් පාටක් තමයි තියෙන්නේ දුඹුරු කිව්වට අවුලක් ගන්න එපා හරිද ඔය සර්ගසම් වල තියෙන දුඹුරු පාට නෙමෙයි ඔය කියන්නේ දරුවෝ සර්ගසම් වලට පොදුවේ කිව්වට දුඹුරු පාටයි කියලා එයාගේ පාට ගැන කතා කරද්දී අපි කතා කරන්නේ ඔලිව් කොළ පාටයි කියන සර්ගසම් මෙයා ඔලිව් කොළ පාටයි ඒ වගේම රන්වන් ඇල්ගී කියලා ඩයටම්ස් වලට කිව්වට අපිට කියන්න බැරි ගමක් නැහැ රන්වන් දුඹුරු පාටයි කියලා තේරෙනවා නේද රන්වන් දුඹුරු පාටයි කිව්වොත් හරි ගණන් ගන්න එපා ඒක දුඹුරු පාට රන්වන් කියලා තියෙන හින්දා හරි වායුගෝලීය නයිට්‍රියන් තිරකල හැකිය මොකද කියන්නේ කිසිසේත්ම බෑ කිසිසේත්ම බෑ ඇයි බැරි වෙන්නේ ළමයි ප්‍රොටිෂ්ඨාවෙක් ඩයටම්ස් කියන්නේ ප්‍රොටිෂ්ඨාවෙක් කියන්නේ සූනස්ටිකේ කිසිම සූනස්ටිකේට බෑ නයිට්‍රියන් තිර කරන්න මොකද නයිට්‍රියන් තිර කිරීම කියන්නේ ප්‍රාග්නොස්ටිකයන්ගේ සම්පූර්ණම ලක්ෂණයක් ප්‍රාග්නොස්ටිකයන් විතරයි තිර කරනවා නම් තිර කරන්න පුළුවන් නයිට්‍රජන් දැන් කවදාවත් මෙයාට බෑ සූනස්ටිකයන්ට සෛලපිත්ති සංඝටක ලෙස සෙලියුලෝස් සහ පෙක්ටින් අපි සිලබස් එකේ තියෙන සිලිකා කියලා හින්දා එයා වරද්ද ගන්න වෙනවා හරි සිලිකා තමයි මෙයාගේ තියෙන්නේ එහෙනම් BC කියන සංකලනය හොයන්න එම සංකලනයක් තියෙනවා දෙකේ එහෙනම් දරුවෝ දෙකට උත්තරේ දෙක හදාගන්න දෙකට උත්තරේ දෙක අවශ්‍ය දේවල් තියෙනවා නම් දරුවෝ හරිද ලියා ගන්න තක්කාල මම කියද්දි මේක පාඩම් කරගන්න පුළුවන් තරම් try කරන්න මම කියන මොහොතේ මේක ලියා ගන්න හෝ ඒක ඔළුවට යවා ගන්න හරි මේ තමයි සබ්ජෙක්ට් එක ඉගෙනගත්තු දරුවෙට ප්‍රශ්න පත්‍ර කරනවා නම් කරලා ඉවරලා ඒක සාකච්ඡා කරද්දී යන්න ඕන පරාසය හරිද මේක තේරිලා සහ මේක follow කරන්න පුළුවන් නම් කාට හරි එයාට ඒකක් එනවා දරුවෝ හරි මේ මට්ටමට එන්න හැදෙන්න ඉක්මනට හරි අපි තුන්වෙනි ප්‍රශ්නට යමු අංග තුන දිලීර වංශවල ලාක්ෂණික ලක්ෂණයක් හා අදාළ උදාහරණ නිවරදිව ලෙස ගලපා ඇත්තේ අංකය තුන බල අස්කපල පෙනිසීලියම් ළමයි ඔය අස්කපලය කියලා කියන්නේ මෙන්න මෙහෙම ඇස්කෝ මයිකෝටා වංශේ පහුසෛලික ජීවීන්ගේ හැදෙනවා ලිංගික පජනක ව්‍යූහයක් මෙන්න මේ විදිහට කුටීර 8ක් තරණ අස්කස මම මෙතන අස්කස 3ක් ඇන්දේ හරි ඔක තමයි අස්කස
Oya aska saya tule, mega ini pak mang dana itu ente, hari, ikat dekat tuh na hatara pahaya hata atai kali hitagan, hari, oh kata tuh tiennya aska bija anu, me tuh tiennya aska bija anu. Orang tua tamai daru linggi ke pelajaran yang sandha ya ada adara ini, eskomai kota awat. Sama eskomai kota awang ini menne me aska sepokur, aska palek kila viewhe king awarane ini nama. Entahnya aska palek kira viewhe king awarane kian apa? Meka awarane ini nama viewhe. Me tamai awarane viewhe. Ini pasti apa me samasta viewhe ini kian ni mukad aska palek kila. Mukad tamai entah kata. Hari, itu kota, hebat, hemat, ikaga mana he, eskomai kota, hemoge mana he, namun bahusai ini kebohong aike tiennya mek, maka daska pale, tapi penicillium kian eskomai kota abal, bahusai ini keudaharan, penicillium notetum, penicillium presogenum, ini pasti aspergillus, orangnya bahusai ini keangge tiennya puluang daska pale, tiennya aneh. Yang betul kian nih aska pale penicillium. Oh, eskomai kota aja nih sa, aja hari ya nawa. Tiernya di mangki udah moga dekira. Hari, hemoge mana nih namun, boh aja ke tiernya ini aja hari. Awar sahit dinastik sutrika. Daru awar sahit dinastik sutrika kian mana mehema, mebala, mehema pradhmi ke sutrika deka, mebala, untar bala, mebala. Mena awar ekanastik sutrika. Hari. Mena ikatwela hadanawa awar dinastik sutrika. Dan wad terena wethi mundenna evilla. Ekan mena mundta api kiyena amana sutrika kiyenada. Prathamika sutrika kiyala. Ung awarai ekanastikai. Ung evilla ikatwena mena metendi. Metam ikatwena istane. Istana nama kita dengan nama orangnya, kalau ampa mangkir lagi orang orangnya, hari, ikat tu ada nama mana kau tu, titi ke sutrika, ya, ek, sahili ke unat, di nasti kai, awarai kelak yang dia kena penuh awarai, hari, lama, entar maafi, mana maya samanai kelak yang ni, muka dana, mana maya hat, arapi kana hat tu dia ni, agarikas lagi hat. Me hatte tiyana sangyutiya tamai daru ditika sutrika. Ena jivana chakre pramuka kalava tama ditika sutrika. Mona kalavada? Pramuka kalava. Ehata penda inna kalava. Namuth menna me prathamika sutrika inone deva lamai polave yata. Naththam adala upastharaye tamai yala wedenne menna me widihata. Eka tamai prathamika sutrika. Eya prakata ne. Eya aprakatawa tamai inne prathamika sutrika. Hari. Ekaṭa agaricus vesidio mycota. Ditika sutrika tiennya pulua, enam, balan, di nastika sutrika, agarikas kianne betiriu mai kota udah haranya, hari itu mah hari, teruna, hari, diri itu kianne game ak nayala mai allagat tuh, hari, allagat tuh game ak net diri itu, hari, sangyoga nu daniya, karo sangyoga nu daniya kira kianne samanne mene mehemai, saigo mai kota vala, hari, mehema Jamaanu dana deka pahila, hari itu, hendaknya mana meja lagi, daddy binti sahih itu view ya, sangyogan, maka bau nasi ke view ya, apa sangyogan? Sangyogan itu pasu perahuannya view bentama, saygo mayko tawal, saygo mayko tawal, linggi kerjaan esit deh ini, make itu hendaknya nikam nikam bijaan, sama linggi kerjaan esit dukar nak ada. Enam saigo mai kota, walau tama sangyoganu. Udaharnya muka sah risopus. Kata risopus kini kata, utre evila tierno. Enam aniwaring hari sangyoganu risopus. Ternad. Ire passe kashika adre chalabijaanu. Daru apai silabasi ke inna ma mena mehem kene. Hari. Edamai kitridio mai kota kila kene. Namu katde kitridio mai kota. Mau single malayan, akur hari dan eh kitridio mai korang kenapa sabda beri hari kitridio mai kota. Udaharan tamai lamai kitridium, hari kitridium tama udaharan eh hari. Itu korang daru, anna ea jalaja wasi dili rea, kau dah
Kitridiyo Mayukota gena phylum eka Jalaja vasi dilireyak. Therunoda? Jalaja vasi. Syllabus ekena Jalaja vasi dilire ekama ekai menne meya tamai hariyatama Jalaja vasi dilire wenne. Hari. Ekata daruwa meyage tiyenawa lingika saha alingika pajananakama deka. E deka sandaha bijanu saha jammanu meyala hadanawa. Eyalata tiyenawa chala jammanu saha chala bijanu. E kiyanne eyage tiyenawa jammanu wala saha bijanu wala kashika pakshma nemeyi kashika tiyenawa. Nam kashika dara dilireyak widiyata ganni enam chala vyuha darana dilireyak se ganni jalaja vasi dilireyak se ganni kitridiyo mycota udaharana kitridiyo. Tawa ekkenek innawa allomyces kiyala. E kitridiyo mycotama tama. Pahadalida? Menna meyala dilira wanshawala pahathma ekkena saha purwajama ekkena saha saralama ekkena. Meyata thiyena harima sarala deha vyuhaya. Therma ena hari saralai. Eka sailika inna puluwa? Bahusailika inna puluwa? Bahusailika walamai nirawara sansailikai kiyala kiyenawa. Eka yanne podu saila plasma ekak nashti godak thiyenawa. Sansailikai nirawarai. Menne me kitridiyo mycota wala bahusailika. Pahathma ekkena bawa purwajama ekkena bawa mat thiyaganna. Jalaja vasi bawa, chala vyuha darana bawa, kashika darana bawa. Therunoda? Right. Ochchara syllabus eke tiyenne. Allomyces so kitridiyam udaharana. Metana denne kitridiyam. Syllabus eke inne kitridiyam. Hari. Paha mokada wenne? Konidi bijanu, lamai konidi bijanu hadanne kaagada? Api dannawa konidi darayaka menne me vidihata konidi darayaka bahir jannawa konidi bijanu hadanne Ascomycota kiyana phylum eke alingika prajananaya sandaha. Therena neda? Me tiyene konidi daraya. Me tiyene konidi bijanu. Owa vyaptala giyen tama kaagada? Ascomycota wala alingika prajananaya wenne. Ascomycota lingika prajananaya asta bijanu. Alingika prajananaya konidi dara tula. Tulane mei mata konidi dara mata konidi bijanu. Alingi pikir. Enang penicillium, aspergillus, endone. Namut, ne inne kaudu, muga, muga kiyanne, zygomycota ave kohomath enang, paha waradenawa. Hari. Dan mata metenin panel yanne bae, mata tawa podi deyak kiyanne hitenawa. Hari da. Eka vibagata wata ahai kiyala. Taruwanta matak karaganna balanna, ascomycota eke, e kiyanne me meyalage ascomycota eke. Kena phylum meke ekasailike udaharanayak matak karagana kawuda kiyala kawuda oru ekasailikeya Saccharomyces cerevisiae yeast Ascomycota eke ekasailike api danna kena Saccharomyces cerevisiae oka kohomada mena mehemai ekasailikai oma chitin biti sahita oma ekasailike dan oya dannawa Ascomycota lingika prajanane aska bijanu alingika prajanane konidi bijanu habai eka wenne daruwo bahusailikayange pamanai eyalage inna ekasailikayange siddha wena prajananaya lamai den ahaganna udaharanaya Saccharomyces cerevisiae wala yeast wala meyaage lingika prajananayak neha meyaage tiyenne alingika prajananayak e kiyanne konidi bijanu sahadimada neha lamai ekat neme tiyenne meyaage api kalima katha kara sattaya paadame Angkuranaya yeast kiyala. Enam angkuranaya tamai meyage tiyena alingika prajanana kramaya. Mokak tiyenne angkuranaya. Eka theruwa. Ara bahusailikayange tiyena krama deken ekakkat mugawa naha. Muta tiyenne mokakda? Angkuranaya kiyana alingika prajanana kramaya vitarai. Pahadalida? Right. Awashya dewal ikmanata hada ganna. Api yan iga prashnata. Kotak apa agaknya? Makan apa?
Kewan ini gawa. Angka hatar. Arya maru prasnya angka hatar. Hari. Shaka dehe pavatiya heki. Vyuha kipaya pahata dekwe. Shailava patakaya. Machava. Ployam patakaya. Patravala sanala kalapatau kalapakapuwa. Prathamika kandaka bahikaya. Iheta vyuha atare. Durastara saila pihitana. Dvibija patre shakeka. Kotasavanne. Durastara tiyenattone daruwo. Eka dvibija patre wennattone. Api oka mehema katha karamu. Balan. A. Api dannawa lamai. Dvibija patre kandaka shailamiya tantu aniwaryen tiyenawa. Enam A hari. Machchawa lamai kawadawat durastara nae. Api oya machchawata tawa samana wacanayak tiyenawa. Mrudustara haraya. E mrudustara haraya thula kohida ai. Durastara tantu nehene. Enam machchawa nae. Ployama api dannawa ployamiya tantu aniwaryen tiyenawa ployamiya tantu patra madda sorry patra wala sanala kalapa watau kalapa kopuwa dethara api metara balanna one dvibija patre shaka eka neda dvibija patre kiyala kiyenawane ekaṭa dvibija patre shaka patre eka sanala kalapa watau kalapa kopuwa ko balan menna shailama menna ployama menna dvibija eke tiyena kalapa kopuwa Menikang mudustara saila. Menna eyage tiyena saivara mudustara ini mudustara. Dan wada therenno one. Godak daruwa meka waradda ganna hetuwak tama. Eyala hituwa me kiyanne kandaka eka bija patri kandaka tiyena sanala kalapa wata tiyena kalapa kopuwa kiyala. Oya hituwe mena meka kiyala wenna athi. Meka hari kiyala gatu daruwa. Hari me meka meka wen ekak. Mega tiyena nan tantu tama. Shaila employee mehema tiyenawane. Meka nemeyi oy kiyanne. Anika meka kohomath dvibija patri wala neha ne. Mo kohomath thiyena ekabija patri wala nam. Ekaṭa kohomath uttare eka gattat wala waradi. Ai ekabija patri me aha dvibija patri ne. Harida? Me kalapa kopuwa nemeyi me ahanne. Menna meka ara harita lava nodarana kalapa kopuwak tibbe. Ama eka mudustara me ekak. Therna neda? Eka mudustara me. Ekaṭa meke Ini mudustara me tiyenne saivara mudustara deke ekathuwa tamai patra madde. Dvibija kiyenawane. Ita passe me tiyenne kalapa kopu. Dan therunawa neda? Enam kawadawat metana durastara neha neda? Eda durastara neha. Ita passe Prathamika kandaka bahika balanna prathamika kandaka bahika oya api hoyanna one ekaṭa dvibija patri wala neda ehenam aya yanne dvibija kiyala ne dan dvibija patri kandaka prathamika kande haras kara dan mehema api charmaye tiyenawane hari asse mena mehema daruwa bahike tiyenawa paryantawa sthula koraastara istharayak Eka aniwaryen tiyena dvibija patri kande. Habai pote tiyenawa durastarat tiyena puluwan kiyala. Therunada? Durastara tantut tiyena puluwan kiyala kiyenawa bahike. Therunada neda? Menna durastara. Therunada? Enam dvibija patri kande bahikaye durastara tiyena puluwan. Therunada? Pote kiyena hinda. Ena ekat hari. Uttara sankalanaya A C E. ACE oke nan tiyenne hatare. Hari. Dan meka therunada? Owage prashnaya thoragana oka me exam ekata owa thamai den ahanne eh. Hari. Ekapara uttara enne na. Totta baba wage uttara enne na. Therunada? Eka amaru. Eya dangalla ganno. Hari. Ekata me mattamata ganno. Hari. Uttara wala dangalanna purudu wenna thone mulim. Hari. Balanna uttare. Dan meke man thawa poda vistara karoth ehema me tiyenne kawuda dvibija patri kandane. Hari, supaya nih kahitan deh. Eka bija partri kanda pota matakaran, mampu dilawat deh na matakaran. Eka bija partri kanda, mau dengin? Dan mehemane? Api cara me tiye no? Eka pertanyaan, nih, oh api cara mandi itu dibagi dengan nama is,
මේ හරියට අඳින්න ඒ කියන්නේ සෛලා දාන්න දැන් අපි හදිස්සියට MCQ එකකට සෛලා දැම්ම නැතුනාට මම සෛලා දාන්න සෛලී ස්තරයක් කියලා පෙන්වන්න නැත්නම් ලකුණු දෙන්න හරි ඒතර මෙයාගේ තියෙන මෙන්න මෙහෙම මුදුස්තරයක් සම්බන්ධක මුදුස්තරයක් නැත්නම් පූරක මුදුස්තරයක් හරි ඕක ඇතුලේ තමයි තියෙන්නේ මෙන්න මෙහෙම විහිදිලා සනාල කලාප අර මං කිව්වේ මෙන්න මේ වගේ මෙන්න මේ වගේ හරි ඔන්න වගේ තියෙන්නේ පැහැදිලිද ඔය තමයි සනාල කලාප හැබැයි මතක තියාගන්න මෙයාගේ මෙන්න මෙහෙම පර්යන්තේ ස්ථූල කෝණාස්තර නැහැ TPJK වගේ මොනවද තියෙන්නේ හොඳටම තියෙනවා මොනවද දුඩස්තර දුඩස්තර හොඳටම තියෙනවා මොනවද තියෙන්නේ දුඩස්තර හොඳටම තියෙනවා දැන් ඔය ඒකබිජ පත්‍රී ශාකයක් උදාහරණයක් පොල් ගහක් පුවක් ගහක් එම කපද්දී ගේමක් තියෙන කොයි හරියද වටේ කපා ගන්න තමයි වටේ කපා ගන්න තමයි ගේම තියෙන්නේ එන වටේ කපද්දී තමයි මෙන්න මේ තන්තු ටික අහුවෙන්නේ ඒ කියන්නේ දුරස්තර අහුවෙන්නේ මෙන්න මේ හර අර මේ අහුවෙන්නේ කෙඳි කෙඳි වගේ නිකන් අර තන්තු ගොඩාක් අහුවෙන වටේට පුවක් ගහක පොල් ගහක මැද ස්පොන්ජ් එක වගේ මැද මොනවද තියෙන්නේ නිකන් මුදුස්තර තේරෙනව නේද මං කියන දේ ආ එහෙනම් මෙයාගේ දුරස්තර හොඳටම තියෙනවා කොහොද මෙන්න මේ බාහිර හරියේ මේක කවුද ඒක බීජ පත්‍රී කඳ මෙන් අහන්නේ ඕක නෙමෙයිනේ අහන්නේ මේක ඒකට සම්බන්ධයෙන් එනං ඊ හරියනවා දරුවෝ තේරෙනව නේද රයිට් හදාගන්න අවශ්‍ය දේවල් කරගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න හරි දරුවෙක් ප්‍රශ්නයක් දාලා දෙනවා මම ප්‍රශ්න උත්තර දෙන්නම් හරි දැන් මේක තේරෙනවා නේද හතරවෙනි උත්තරය තමයි යන්න වෙන්නේ අවශ්‍ය දේවල් අඳගන්න අපි එනම් පස්වෙනි MCQ එකට යමු බෝඩ් එක මකලා කියවන්න අංක පහ ශාකවල වර්ධන ක්‍රියාවලිය සම්බන්ධ පහත ප්‍රකාශතරින් සත්‍ය වන්නේ කුමක්ද? හරි. වර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශාක වර්ධනය. හරි. අංක 1 අන්තරස්ත විභාජක ක්‍රියාව හේතුවෙන් ශාකයක ප්‍රාථමික වර්ධනය සිදුවේ. දැන් බලන්න දරුවෝ බෝඩ් එක. හරි. මෙන්න මෙහෙම ප්‍රාථමික වර්ධනය සම්බන්ධයෙන් හොඳ කරුණු ටිකක් තියෙන MCQ සඳහාම වළංගු පොයින්ට් එකක් යා. හරි. දරුවෝ දැන් ඔතන අපිට කියන්නේ අන්තරස්ත විභාජකය කියලා. මෙන්න මෙහෙම තමයි දරුවෝ අන්තරස්ත විභාජක ගොඩාක් කට්ටිය වරද්දගෙන ඉන්නවා. හරි. මම මේ අඳින්නේ තෘණ කුලයේ ශාකයක් කියලා හිතන්න. මේ තෘණ කුලයේ ශාකයක මේ තෘණවල පත්‍ර. හරිද? තෘණ පත්‍ර. හරි. දැන් අපි කියනවා මෙන්න මෙව්වට පර්ව පාද කියලා. ඒ කියන්නේ මේ තමයි පර්වය. එහෙනම් පර්වය ගාව තියෙන පාදේ තමයි පර්ව පාද. හරි. ඔලා තියෙනවා. හරි. එතකොට මේවට ගැට කියන්න පුළුවන්. නමුත් පර්ව පාද තමයි හරි වචනය. එහෙම නැත්නම් අපිට තව වචනයක් කියන්න පුළුවන්. පත්‍ර පාදේ කියලා. ඇයි පත්‍රේක පාදේ මෙතන මේ තියෙන්නේ. හරි. එහෙනම් දරුවෝ අන්තරස්ත විභාජක කොහෙද තියෙන්නේ? පත්‍ර පාදවල හෝ පර්ව පාදවල එන අන්තරස්ත විභාජක තියෙන තැන දැන් ඔයාලා දන්නවා මේ මෙන්න මේ වගේ තමයි අන්තරස්ත විභාජකේ තියෙන්නේ මෙන්න මේ තැන් වල අන්දරු අන්තරස්ත විභාජක කොහෙද තියෙන්නේ තෘණ කුලයේ ශාකවල පත්‍ර පාදවල හෝ පර්ව පාදවල පැහැදිලිද හරි දරුවෝ එයාගේ කරන කෘත්‍ය තමයි දිගින් වැඩි කිරීම මොකක්ද පර්ව දිගින් එහෙම නැත්නම් උසින් වැඩි කිරීම හරි තව කෘත්‍යයක් තියෙනවා මෙන්න මේ කැඩිලා බිඳිලා ගිය පත්‍ර දැන් මෙහෙම පත්‍රය කැඩුනොත් එහෙම නම් ඕක වර්ධනය කරගන්නවා එහෙනම් පත්‍ර කැඩි බිඳී ගිය පත්‍ර නැවත වර්ධනය කිරීම හරිද ඒ තමයි කෘත්‍යය හරි දැන් පත්‍ර වර්ධන හරකේ තනකොළ කෑවට පස්සේ හෝ තනකොළ කැපුවට පස්සේ
ඒ තනකොළ නැවත වර්ධනය වෙන්නේ ඔන්න ඔය කියන අන්තරස්ත විභාජකයේ හින්දා. හරි. තනකොළ වර්ධනය පැත්තකින් තියන්නකො. හරි. ඒතර මෙන්න මේ පර්ව දිගින් වැඩිවීම. ඒතර දිගින් වැඩිවීම කියන දරුවෝ මොන වර්ධනයක්ද? ඈ? ආ දිගින් වැඩිවීම කියන දරුවෝ ප්‍රාථමික වර්ධනයක්. දිගින් උසින් වැඩිවීම මොනවද? ප්‍රාථමික වර්ධන වේ. පැහැදිලි? දිගින් උසින් වැඩිවීම ප්‍රාථමික වර්ධනයන් වේ. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ අන්තරස්ත කියන්නේ මොකද අනිවාර්යයෙන්ම ප්‍රාථමික විභාජකයක් දිගින් උසින් වැඩි කිරීම නම් ප්‍රාථමික වර්ධනයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් උත්තරේ අංක 1ම හරියනවා. රයිට්. උත්තරේ අංක 1. දැන් අපි අනිත් එක බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට මම දන්නවා ගොඩාක් 90%කට උත්තරේ 1 නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. අපි මේවා කතා කරන්නේ පන්තිවල. මට තේරෙනවා 90%කට උත්තරේ 1 නෙමෙයි වෙන්නේ. වෙන උත්තරයක් එන්නේ. බලමු දැන් හොඳට කල්පනාවෙන් අල්ලගන්න. මේක ඇයි වැරදුනේ? ඇයි මේක වැරදුනේ? හොඳට අවබෝධයෙන් ඉන්න. සියලුම විවෘත බීජක හා ද්විබීජ පත්‍රයේ ශාක ද්විතීක වර්ධනයේ සිදුවේ. දැන් බලන් දරුවෝ. ද්විතීක වර්ධනයේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ. බලන්න. කාෂ්ඨීය ශාකවල දරුවෝ කාෂ්ඨීය ශාක කියන්නේ මොකද්ද? අකාෂ්ඨීය නොවන නේද? ඔව් අකාෂ්ඨීය නොවන තමයි. නමුත් මොකද්ද මේ කාෂ්ඨය කියලා කියන්නේ? දැවමය. දැවමය ශාක. දැව තියෙන ශාකවල තමයි ද්විතීක වර්ධනය වෙන්නේ. දැන් දරුවෝ දැවමය ශාකවල උදාහරණ මොනවද ඔය කියන්නේ එහෙනම්? ආ ඔය කියන්නේ බීජ ශාක නේද? ආ එහෙනම් කවුද? බීජ ශාකවල තමයි ඔක වෙන්නේ. හරි. ඕකේ විවෘත බීජක තියෙනවා ආවුත බීජක තියෙනවා. එහෙමනේ? ඔව්. මම කියනවා ද්විතීක වර්ධනය සියලුම විවෘතකවල සිද්ධ වෙනවා කියලා. එහෙනම් මොකද්ද? සියලුම විවෘත බීජකවල ද්විතීක වර්ධනය සිද්ධ වෙනවා. ඔන්න පළවෙනි පොයින්ට් එක ආවා. නමුත් ළමයි ආවුත එකේ තේරෙනවද? අපි කියනවා හැම එකෙම වෙන්නේ නැහැ. බොහෝ ඒවා විතරයි වෙන්නේ. ඒ කියන්නේ නැත්නම් සමහර. ඒ කියන්නේ හැම කෙනාගේම වෙනවද? ආවුත එකේ නැහැ. අපි දන්නවා එහෙනම් ද්විබීජ ඉන්නවා නේද? ද්විබීජ එකේ තමයි ඔන්න ඔය බොහෝ අයක කියන්නේ. නමුත් නැත්තේ කාගේද? ඒක බීජ පත්‍රයේ වල ද්විතීක වර්ධනය නැහැ. ඒ කියන්නේ මම මේ කිව්වේ නැහැ කවදාවත් සියලුම ද්විබීජ පත්‍රී වල වෙනවා කියලා. සමහර ද්විබීජ පත්‍රී වල විතරයි ඒ කියන්නේ ආවුත එකේ වෙනවා කියලා කියන්නේ. හරිද? මොකද නැත්තේ කාගේද? ඒක බීජ පත්‍රී වල නැහැ ද්විතීක වර්ධනය. කඳේවත් මුලේවත්. පැහැදිලිද? තේරුම් ගන්න. අයනන් දරුවෝ ද්විතීක වර්ධනය වෙන්නේ සියලුම විවෘත සහ සමහර මොනවද? ද්විබීජ පත්‍රී වල විතරයි. තරුවක් දාලා ලියා ගන්න. එන්න ද්විතීක වර්ධනය කාෂ්ඨීය ශාකවන ද්විතීක වර්ධනය කාෂ්ඨීය ශාකවන සියලු විවෘතක බීජ ශාකහා සියලු විවෘතක බීජ ශාකහා සියලු විවෘත බීජ ශාකහා බොහෝ ද්විබීජ පත්‍රි බොහෝ ද්විබීජ පත්‍රි ශාකවල පමණක් සිදුවේ. බොහෝ ද්විබීජ පත්‍රි ශාකවල පමණක් සිදුවේ. බොහෝ ද්විබීජ පත්‍රි ශාකවල පමණක් සිදුවේ. පැහැදිලිද? තේරුණාද? අයෝක වරද්දනවද? වරද්දන්න එපා ඈ. වෙන්නේ නැත්තේ කාගේද? ආ ඒක බීජ පත්‍රි වල තමයි වෙන්නේ නැත්තේ දරුවෝ. එහෙනම් ඔතනින් අර්ථවත් වෙන්නේ සියලුම විවෘත හා සියලුම ද්විබීජ පත්‍රි වල වෙනවා වාගේ තමයි MCQ අදහස් වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ කියලා අපි දැන් දන්නවා. වැරදි. හරි. ඊට පස්සේ බලන්න. කාෂ්ඨීය ශාකවල ප්‍රාථමික වර්ධනය හා ද්විතීක වර්ධනය එකවර සිදු නොවේ. මොකද කියන්නේ? බලන්න ඒක ඇත්තද බොරුද කියන. ඔන්නෝ ගොඩාක් ළමයි වරද්ද ගන්න දැනක්. හරි. මම ඒක විස්තර කරලා දෙන්නම් බලන්න. මේ තියෙන්නේ ගහක් නම් ද්විබීජ පත්‍රි ශාකයක් කියලා හිතන්න. ඕක මෙන්න මේ හරියට අපි කියනවා අග්‍රය කියලා. මේ නැත්තම් පරෝහය. හරි. පරෝහය. දැන් පරෝහ අග්‍රය කියලා කියමු.
Paroha kiyala kiyanna ba paroha agraya. Ona paroha agraya. Hari. Paroha agraya. Ida passe me mokadda me thiyenne menne me hariya. Prathamika vardhane siduwana pradesha. Usin digging wedi karana pradesha. Me hariya mokadda ena? Ah, mahatin wedi karana pradesha. Nan ditiga vardhane wana pradesha. Ditiga vardhane wana pradesha. Padali. Hari. Etakota daruwo mama athiya ganna shakeka metana agrastayen hadanawa alut pataka hadala denawa prathamika pradeshayata mokada wenne eya usin digin wedi wenawa nam prathamika vardhane wenawa hari irasa ida pallehai kande sanala kembiye me saha walaka kembiye me kriyaakaritwe nisa kanda mahatin wedi wenawa kanda mahatin wedi wenawa ditika vardhane wenawa e kiyanne metana ditika vardhane metana me hariye prathamika vardhane wenawa enam ekama welawae ekama gahi habai ten dekaka ekama tana neme kiyala mata kiya gannawa vardhana dekama wenawa ekama gahi dekama ek wenna puluwa ekawara hari namuth man menna metana salakana menna metana tiya gana angilla metana ekama sthaneka dekama wenawada naththam menna me kalapaye oy dekama wenawada ne me kalape prathamika me kalape ditika on noka iwaradi ekama mohothe ekama tanaka vardhana dekama wenne ne haba ekama gahi ten dekaka eka welawae vardhana dekama wenna puluwa therunoda othana kiyana eka waradi kaste shakala prathamika vardhane ha ditika vardhane ekawara nove ne ekawara siddha wenawa nove kiyuwoth thama waradi den therunoda therum gannawa Angka hatar, parshika vibhajaka hetuwen kanda digin wedi wei. Da me mokadda me sanala kembiyama ha walaka kembiyama tamai daruwo parshika vibhajaka kiyala kiyanne. Enam parshika vibhajaka walin une mona vardhaneyada? Mahatin vishkambiyen wedi wima hewat ditika vardhaneya. Therna neda? Ah, enam Agrastha vibhajaka, agrastha vibhajaka, naththam antarastha vibhajaka, magin tama digin wedi karanne api dan dannawa. Enam koyaradi. Shakatama jeevitha kale pura nishchita vardhanayak sidu karayi. Naha lamai shakawala agrasthaye usin digin wedi kirima hemadama siddha wenawa gaha meranakam. Enam mokadda anishchita vardhanayak kiyala iganne. Iwara naha digatama vardhanaya wenawa shaka. Uttare nang angka ekak vitarai hariyanne therunada balanna daru oyata werduna nang harida resource book eken syllabus eken pitaka wacanayak ath tibun nathi mcq pahak tama api me saakatcha kare resource book eken sieluma dewal tibunu ekak ai wage waradinne mokadda hetuwa hetuwak tiyenawa e hetu gana katha kala wadak naha harida den hetuwa tiyenne oya weda karanna nathikama oyata kalin prashnayak tibba oya kalin karapu dewal waradi Amu deng karanna puluwan oyata. Hari deng hadenna mena me mattama igena ganna. Hari naththam oyata vibhagedi 2022 paper ekak amaru wei. Mokada lamai syllabus ekak paranai. Paranai parana weddi paper samaru wenawa. Prashna amaru wenawa. E hinda loku mattamakin hada ganna subject ekak naththam me para oyata MCQ 40ak nan gaha ganna hambe nathi wei. 42ak 43ak naththam medicine yanna beri wei. Oy walata ekak ganna one. Ekak nogattat Medicine and a B ekak ganna 43 kin uda hariyanna veyi. Hondara rachanawa lirin daruwekge. Hari? Allaganna. Therum ganna. Anga 6. Kiyawanna. Man bike meka makanawa.
Jalavibhava Sankalpaya Pilibandha, Prakasha Kihipaya Pata Dakve, Lamai Jalavibhava Sankalpaya. Api oy kiyana Jalavibhava kiyanne hariyata therum ganna hari amaru deyak kiyala, oh eka hari amaru therum ganna. Hari. Dravya Santhanaya menma Bhautika Pidanaya Jalavibhava kiri balapana sadaka ve, oh lamai neda. Api samanya shaka sailayeka Jalavibhava kiyanne sai S dana sai P hari ne Dravya Santhanaya saha Pidanaya, oh neda enang eka hari. Jalavibhava radha pavatina onno esa karana deka mata eka hari. Dravaneka Dravya Santhanaya wedi karana vita Dravya Vibhavaya adurina agayak karaa gamana karai. Lamai Dravya Santhanaya wedi kirima kiyana de menne mehema therum ganna. Mokada mokada Dravaneka hari. Dravaneyak kiyanne kiyanne ayana anu tunai. Ayana anu pahai. Dan kaagada wedi si C වැඩි මෙයාගේ C2 තමයි වැඩි හරිද දරු අපි දන්නවනේ ජල විභවයේ කියන දේ අඩු කිරීමක් නැත්තම් ඍණ බලපෑමක් තමයි සයි S විසින් සිද්ධ කරන්න කියලා තේරෙනවා නේද සයි S විසින් කරන්නේ ඍණ බලපෑමක් ඒ කියන්නේ ජල විභවයට බාධා කිරීමක් වැඩි පැහැදිලි ඒ කියන්නේ අණු ආයන දිය වෙන මොකද වෙන්නේ සයි S වැඩි 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 වැඩිම වැඩි වෙනවා Rina bala pema wedi 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 Dan mereka saya swana wasta. Dan oka saya stu bawa tepat tadi mau kita beni. Aina wedi ini, enang oka gamang karan oka hidup. Meta mai niema reka. Oka udah petter deh ane, palle ha petter. Oka ane daru mene palle ha petter. Mere petter. Eki ane, tawa rina aja, mana karna ada? Mere petter, wedi kara gan. Eki ane rina balap ayam, wedi kara no. Dan balan nggak hein? Drawane ke drawisan deh, wedi kara nabi ter. Dravya Vibhavaya adurina agayak karaa gamana karanawa kiyanne udata enno one harina naha me wedi rina agayak karaa thamai gaman rina bala pema wedi wima e kiyanne saiva adu kirima saiga kiyana agaya rina bala pema wedi kirinawa therena neda oka therum ganna hari oka waradi kiyala den therenno one ena seat ekka parada danna wata api ara visuna shaka sailaya jalayata damimim pasu siduwima bala pema enda saiyes Sai pi saha sai prastar gata kara anne prastar hondara balanna man dawasa MCQ ekak saakatcha kara oka pay bhagayak vithara hari oka mata karan daruwanta api aa issarada saakatcha karamu eka hari meka allaganna beri kenek kiyana nam ohoma inda api labana satiyata issarada satiyata aa yoga saakatcha karannam e wage prashnayak ei aniwarye therna hari right anka 4 sorry anka 3 anka neme otone yanne ABC ne otone A Tana B, angka C, balan. Sajivi saila antara sutiya magin jalaya avashoshane kirima nisa. Shunata pidane wedivi jalavibhavaya aduwe. Ne waradi ne. Namai sunata pidane kiyanne. Godak daru sunata pidane danne ne. Mokada syllabus eke kiyanne nathi inda hariyata. Balan. Oy sunata pidane kiyanne menna mehema deyak. Balan. Meka allaganna. Syllabus eke hangala kiyana tanak meka. Mei tamai samaneng sai pia geak tiena shaka yak sai pia geak tiena ma sai pi wan kira kimu antara sutia venawa eken daruo a sutia venawa etulete antara sutia kiena jale bibu e mokode vene togote wedi venawa ni hari jale venawa ni kiena hari demma menna Tawa tikak parimawa wedi wela jale apa inda.
දැන් මෙයාට සයිපි අගයක් තියේ සයිපි 2 කියලා කියන්නම්කෝ මම ඒකට හරි එතකොට මෙතන තිබ්බා යම් ශුනතාවක් තේරෙනවද මෙතන මම මේ දැන් පොඩක් වරද තේරුම් ගන්න එපා මේකට සයිපි අගයක් තියෙනවා කියලායි මම ගත්තේ ඒක නිෂ්පර්ශ වෙලා ඈ නැක හිතන්න එපා හරි දැන් මෙතන තියෙන නේද ශුනතාවක් මොකක් හරි ශුනතාවක් ශුනතාවක් කියන අගයක් තියෙනවනේ හරි ඒ ශුනතාව කියන්නේ මොකද ළමයි මෙන්න මේ ප්‍රාග් ප්ලාස්ටේ විසින් පිට්ටිය මත ඇති කරන තෙරපුම තමයි ශුනතාවය කියලා කියන්නේ හරි මේ ප්‍රාග් ප්ලාස්ටේ කියන්නේ පිට්ටියට ඇතුලෙන් ටික ඇති කරනවා පිට්ටිය මත පීඩනය උක තමයි ශුනතාව හෙවත් ශුනතාව පීඩනය කියලා කියන්නේ දැන් මෙතන ජලයේ අඩුවෙන් තියෙන්නේ එතකොට ඇති කරන යම් ශුනතාව පීඩනයක් නะ ශුනතාවක් දැන් මෙතන ජලයේ ගොඩක් තියෙයිනේ කලින්ට වඩා තියෙන මෙයා මගනොත් ඇති කරනවා පීඩනයක් ශුනතාව පීඩනයක් දැන් කාගද වැඩි ජලයේ අඩු වෙලාවට වඩා ජලයේ වැඩි වෙලාවේ ඇති කරන ශුනතා පීඩනේ වැඩි හොඳට අහන්න ඉවර නැහැ. ඒ ශුනතා පීඩනය තමයි දරුවෝ ප්‍රතිවිරුද්ධ පැත්තට ක්‍රියාත්මක වුණා නම්. ඒ කියන්නේ දරුවෝ පිට්ටිය මගින් ක්‍රියාත්මක වුණා නම්. ඒ ශුනතා පීඩනේ සමාන පීඩනය පිට්ටිය මගින් ප්‍රාග් ප්ලාස්ටේ මත ක්‍රියාත්මක වෙනවා. හරිද? නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව හිතා ගන්නකො. සමානෝත් විරුද්ධ වූත් බලයක් ඒ කියන්නේ ශුනතා පීඩණයට විරුද්ධ වූ බලයක් පිට්ටිය මතින් ඇති කරනවා ප්‍රාග් ප්ලාස්ටේ මත ඒ ඇති කරන බලය තමයි දරුවෝ අපි සලකන්නේ සයිපි හෙවත් පීඩන විභවය කියලා තේරෙනවද එහෙනම් ශුනතා පීඩනේ වැඩි වෙන්න සයිපි වැඩි වෙනවා එනම් පීඩන විභවය වැඩි වෙනවා සයිපි වැඩි වෙන්න සයිලේක ජල විභවයට ධන බලපෑමක් තමයි සයිපි විසින් දෙන්නේ එහෙනම් සයිපි වැඩි වෙනවා පැහැදිලිද මම ඔක පොඩි විවරණයක් ලියන්නම්. හැබැයි මේ රිසෝස් බුක් එකේම විවරණේ නෙමෙයි ඈ. බයෝ වලට MCQ වලට ආපු ඕන විවරණයක් ඈ. හරි ලියන්න. ඔක රිසෝස් බුක් එකේ නැතිවීම තමයි දරුවන්ට ඔක බැරි වෙන්න හේතුව. හරි ලියන්න. එතන ශාක සෛලයක් අන්තරා ශෘතිය මගින් ජලය ලබාගෙන ශාක සෛලයක් අන්තරා ශෘතිය මගින් ජලය ලබාගෙන ශුනතාවයට පත්වීමේදී ප්‍රාග් ප්ලාස්ටේ විසින් සෛල බිත්තිය මත ඇතිකරන තෙරපුම ඇති කරන බලය මොන එකක් ඇති කර MCQ වලනේ ඇතිවන තෙරපුම ඇතිවන බලය හරි ශුනතා පීඩණය නම් වේ එතකොට තමයි ශුනතා පීඩණය ඇති වෙන්නේ කවුරු මතද ප්‍රාග් ප්ලාස්ටයෙන් බිත්තිය මත ඇති වෙන්නේ බිත්තිය මත දෙන්නේ බිත්තියට පීඩණය ප්‍රේෂක දෙන්නේ බිත්තියට ශුනතා පීඩනේ නම් වේ. ඊගවරෝලේ. ඊට සමානව හා ප්‍රතිවිරුද්ධව සෛල බිත්තිය මගින් ප්‍රාග් ප්ලාස්ටේ මත යොදන පීඩනය තන්තරපුම. ඊට සමානව හා ප්‍රතිවිරුද්ධ ප්‍රාග් ප්ලාස්ටේ මත ඊට සමානව ප්‍රතිවිරුද්ධ සෛල පිට්ටිය මගින් ප්‍රාග් ප්ලාස්ටේ මත යොදන පීඩණය පිට්ටිය මගින් ප්‍රාග් ප්ලාස්ටේ මත යොදන පීඩණය මොන පීඩණයද නමක් කියන්න බෑ නම මං හංගලා කියන්නම් හොරෙන් ලියා ගන්න පිටු පීඩණය කියලා සිලබස් එකේ නෑ වචනය පිටු පීඩණය වරකට ලියා ගන්න පිටු පීඩණය කියලා දෙන පීඩනේ මොකක්ද පීඩනයක් තියෙනවා හවුද පිට්ටිය මගින් දෙනවා ප්‍රාග් ප්ලාස්ටේ මත පීඩනය ඒක පිට්ටියෙන් දෙන පීඩනය එච්චරයි නමක් ඕන ලියන්න පිටු පීඩනේ කියලා පිට්ටිය දෙන පීඩනය හරි හරි සමානෝත් ප්‍රතිවිරුද්ධෝත් පීඩනයක් පිට්ටියෙන් දෙනවා ප්‍රාග් ප්ලාස්ටේ මත තම පිටු පීඩනය රයිට් ලියන්න වරහන් අතලෙම ඒ සමානයි ශුනතා පීඩනය කියලා මො සිලබස් එකේ පිටු පීඩන වචනයක් නැහැ පිටු පීඩනය කියන්නේ ශුනතා පීඩනය කියලාම තමයි අරන් තියෙන්නේ හරිද
Samaanai bidu pidane. Samaanai shunata pidane. Hari. Pidane. Sai pi hewat pidane vibhaveta hetuve. 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 Moga therunna awashya nam roopa endagan. Awashyai nam roopa endaganna. Hari daru. Api enang si berarti kira kata nih, pala nanti sansutta jale gilwa ayati saile kata saipi sandaha labagata ke uparimage saile sai ishta sankhyatmako samana veyo pala nanti api samanen dannawa sansutta jale saile ak gilwa da passe hari Oka samatulita wenne kohomada? Me jalaye sai samanai binduwa avasaneedi samatulita unata passe sai sel samanai binduwat wenawane. Ekenne saile jala vibhavaya bahira dravane jala vibhavayata samana wenno one. Ekenne bahira dravane jalaya nam jale jala vibhavayata samana wenno one. Ena den daru api danawa samikarana saileeta. Emang mie godak taruh ke dekat whole class tuh lah mie. Sami karena dana tan netu. Pelak keu, mangana kau itu dana sami karena. Drawan itu, bodoh. Basket tegar sami karena dana ne. Apa dana? Sailer itu sami karena. Kita liyan apa le? Sailer itu sami karena dana. Hari, mana dana sailer itu sami karena ya. Hari itu. Ikan itu mana kan? Mana dana sami karena ya sailer itu. Hari sel lekarnya. Drawan wala sami karna dana kawa dawa tari tari kiye da sai samana sai dana sai pini sai kiye da den sai le me dana mana wastara da sama tulita kiye da lian sama tulita wastara sai kiye da sai le da bindu wai kiye da kiye wani da bindu wai kiye tari sai es mandana yamma kiye akete sai pi Sai pita kia tien dan bitu pi nek tieno neta shonta pi nek tieno ena sai es me petre nama sai pi me petre nama sai lega sai rina aniware ma sai lega sai dan aniware ena dekat samana una sai es sa sai pi sangkeat ma kaba hebei lakuning peti birut dauna mea rina mea dana enam sangkeat ma ko samana i lakuning peti birut dai tirnod Eh nam muka dewan ne, di hari yang mana itu? Uttre A sah D, mang hari kemati uttre ya A sah D, uttre dek hari. Palevene kai anti me kai hari, mana dia kebiar di, hari, right, ada agar. Orang kah kah ganda, mama kena bot dek. Aro puluhan tanah resource book ke kiewan, kiewala, hatra pas parak kiewan. Jadi terungan apa lah? Resource book ke kahari guru araya, liyan note ke kahari, resource book ke balagan api note ke hatra nawane. Tapi amatar dewal dala, ini note ke kahari. Tera kiewan, kiewala terungan. Oka tamai daru, MCQ waldi bawita keran deh. Hari, e point ke. Tapi mana tiennya, bishay sambandin powersya. Hari deh, mata meka puluhan. Mie korsa mana puluwa, hari, ane itu nuada pasal ama MCQ ke water na kuda palle ingin nih, dan mana jadi nih, MCQ ke udah ini, hari, Facebook ke mana kita dia nih, hari, mama, cuti rein nih, MCQ ke loko udah ini, ini mana mie hari, mama loko ini, loko, MCQ ke bayar wala, cuti keran, itu orang tamai nama, porak ini, orang tamai, ini ke wenne na,
විෂය තුල පෞෂ්‍ය කොට ගන්න ඕනේ. ඒක වෙන්න විෂය පුළුවන් තරම් අධ්‍යයනය කරන්න ඕනේ. ඔළුවෙන් ඒක හිතන්න ඕනේ. ඔළුවෙන් කල්පනා කරන්න ඕනේ. නැත්තම් MC එකක මෙන්න ලෝකෝයි මෙන්න මම චූටියට ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ හරිද? ඔයාලගේ සිද්ධාන්ත ගුරුවරුත් එහෙමනේ. සබ්ජෙක්ට් එක ලොකුයි. මෙන්න මම. හරිද? සබ්ජෙක්ට් දිහා බලන්නේ මෙහෙම. උඩ ඔහොම බලන්න. හරි. කවුරු මොනවා කිව්වත් ළමයි බයෝ සයන්ස් කරපු නැති එකෙක්ට බයෝ උගන්වන්න දෙන්න හොඳ නෑ ලංකාවේ. තේරෙනවද? බයෝ සයන්ස් නොකරොත් ඇත්තටම දැන් ඔයා දන්නවද ස්කෝල් එක බයෝ සයන්ස් නොකරපු මිනිහෙක්ට සයන්ස් උගන්වන්න දෙන්නේ නෑ. හරිද? අපේ අක්කත් ඩිග්‍රියට තියෙන්නේ මේ මොකද්ද? මිරිදිය මොකක්ද එකක් තියෙන ඔය රුහුණේ. හරිද? දැන් මේකේ ගුරුපත් වීම හම්බුණා. සබ්ජෙක්ට් එකද බයෝ කරලා නෑනේ. ඉතින් බයෝ පන්ති දුන්නේ නෑ. පස්සේ ආයෙ වෙන මොකද්ද සීන් එකක් ආගලා ගත්තේ. එතකොට හරිද? බයෝ කරේ නැත්තම් කොහොමද ඊනේ බයෝ ගන්නන්නේ? හරිද? මේක කරන්න බෑ. ඔයාලට බයෝ බැරි වුණොත් ඕක තමයි හේතුව. මොකද ඉස්කෝලේ ගුරුවරුන් ඉගෙන ගත්තේ නෑ. ඉස්කෝලේ ගුරුවරුන් බෑ කියලා හිතන් හිටියේ. හරිද? ඉගෙන ගත්තේ ටියුෂන් ගුරුවරයාගෙන්. යකෝ ඒක දන්නේ නැතුව සබ්ජෙක්ට් එක ළමයන් කොහෙන් උගන්නන්නේ? හරිද? එහෙනම් ඒක නෑ උනේ. දැන් ඕක හදාගන්න. හරි. අංක 7. ප්ලොයම පරිසංක්‍රමණ ක්‍රියාවලිය පිළිබඳ පහත කිනම් ප්‍රකාශය නිවැරදිද? දැන් ප්ලොයම පරිසංක්‍රමණය මෙන්න මෙහෙම ක්‍රියාවලියන්නේ දරුවෝ. මේ බලන්න. මේ තියෙන පෙනේර නලය. හරිද? ඕකේ මෙන්න මේ හරියේ තියෙනවා ප්‍රභවය කියන එක. විනාඩි දෙකේ මාතෘකාව ළමයි. හරිද? දැන් මෙහෙම දෙන්න අතර තියෙනවා පොඩි සම්බන්ධ වෙන ආධාරකෙ. මේක හරි. ඉතින් මේ හරියේ තියෙනවා අපායනය. අපාය නෙමෙයි අපායනය කියන එක. හරි. ඔය දෙක සම්බන්ධ වෙනවා. එතකොට දරුවෝ අපායනය අපිට පුළුවන් වෙලා තියෙන්න ඕනේ ප්‍රභවේදී වෙන්නේ බැර. අර බැංකුවට සල්ලි දානවා කියලා කියන්නේ බැර නේද? අපි නම් දාලා නැහැ මතකද කාලෙක. දැන් බැංකුවෙන් සල්ලි ගන්නවා විතරනේ. බැර කියලා වචනයක් අහන්න හැම වෙලේ කවුරු 100ක් අද්දේ. අපි ජීවිතෙත් නැහැ. හර තමයි හැමදාම නේ. හරි. ඔන්න හර. හර කියන්නේ මොකද්ද? බැංකුවෙන් සල්ලි ගන්නවා වගේ වැඩක්. මතයා ගන්න. බැර කරනවා, බර කරනවා, බර 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 කරනවා. හරි. එහෙනම් ඔන්න බර කරද්දි මොකද කරන්න ඕනේ? ආ? බර කරන්නේ ඔන්න සල්ලි දානවා වගේ වැඩක් තමයි. තේරෙනවද? ඔන්න එහෙනම් සුක්‍රෝස් මෙතෙන්ට දානවා. ඔන්න සුක්‍රෝස් දානවා. හරි. ඔක සාමාන්‍ය ළමයි දාන්නේ බොහෝ දුරට සක්‍රියයි. ඒකට හේතුව මොකක්ද දන්නවද? එහෙනම් ගොම්පාට උත්තරයක් තමයි හේතුවර තියෙන්නේ. මේක හිතලා ගන්න බෑ පාඩම් කරලම ගන්න ඕනේ. මොකක්ද දන්නවද? මෙතන පෙනේර නලයේ සුක්‍රෝස් නැත්තම් සීනි සාන්ද්‍රණය වැඩි. කාට වඩාද? සීනි හදන තැනට වඩා මරු නේද? හදන තැනට වඩා ප්‍රභවයට වඩා ෆ්ලෝයම පටකේ පෙනේර නලයේ සීනි වැඩි. ඒ හින්දා සාන්ද්‍රුක්‍රමකට එරෙහිව මෙතන ඉඳන් මෙතෙන්ට දාති එරෙහිව දාන්න වෙන්නේ. එරෙහිව දාන හින්දායි ඔක සක්‍රිය වුනේ. තේරුණා නේද? හරි. ඊට පස්සේ අපි දන්නවා මෙතනට යාබදෝ තියෙන මොකේ ඉඳන්ද? ශෛලම පටකේ ඉඳන් ජලය ඇදිලා එනවා. හරි. දැන් දරුවෝ මෙතන සීනිත් තියෙනවා ජලයක් තියෙනවා. කොහෙද තියෙන උතන? ප්‍රභවය ආශ්‍රිත පෙනෙන නලේ. ජලය ආවනේ ඇදිලා. ඇයි ආවේ? දැන් මෙතන ළමයි සීනි ආවට පස්සේ සයි S මොනවා වුණාද? වැඩි වෙලා සයි අඩු වුණානේ. හරියද? මෙතන සයි අඩුයි. ශෛලම වාහිනිය ගැන සයි ගැන කියන්න දෙයක් නැහැනේ. සයි කොහොමත් වැඩි ඉනේ. එහෙනම් සයි වැඩි දැන ඉඳලා සයි අඩු දැනට මොන ජලය ආවා? එම තමයි ජලයත් ආවේ. හරිද? දැන් මෙතන ජලයේ දන සීනි මොකද්ද වැඩි කියන්නේ? ද්‍රවස්ථිතික පීඩනය වැඩි. කොහෙද වැඩි? ප්‍රභවය ආශ්‍රිත පෙනෙන නලය තුළ. මොකද්ද වැඩි? ද්‍රවස්ථිතික පීඩනය වැඩි. ජලයේ දන සීනි හින්දා. පැහැදිලිද? හරි. දැන් එතකොට මොකද? එතන ඔහම නවත්තන්න. ඒක එතන ස්ටොප් කරා. දැන් මෙතෙන්ට එන්න. මෙතන තියෙනවා මොනවද තියෙන්නේ? සීනි දන ජලය. ඒ කොහෙන්ද? තාම මෙතන ගෙනාවේ නැහැනේ. කලින් පාර ගෙනාපුවා කියලා හිතන්න. කලින් පාර ගෙනාපුවා. තේරෙනවද? කලින් පාර. මේක චක්‍රයක් නේ. මේ කතා කරන්නේ පළවෙනි චක්‍රයේ ක්‍රියානුපිළිවෙල. ඒකට ඕන වෙනවා කලින් චක්‍රය. මේ කලින් චක්‍රයේ තිබ්බ සීනි දන ජලය. මෙතෙන්ට ඇවිල්ලා මේ ටික. හරි.
මොකද වෙන්නේ? අපායනේ කියන්නේ මොකක්ද? සීනි භාවිතා කරන දැන. ප්‍රභවය කියන්නේ හදපු දැනනේ. එතන භාවිතා කරන දැන. දැන් බලන්න. එතන භාවිතා කරතා කියලා අපි කිව්වනේ නං. ආ මොකද වෙන්නේ? සීනි භාවිතා කරන. එහෙම නැත්තම් මෙතන සංචිත කරන්නත් පුළුවන්. සීනි ඒ කියන්නේ සුක්‍රෝස් පිෂ්ඨයේ බවට පත් කරලා සංචිත කරලා. ඒ කියන දරුවෝ මේ මෙතන සීනි කතාව දැන් මතකයිනේ. මං ඒ වගේම මෙතන සීනි කතාව දැන් කියන්න යන්නේ. දැන් මෙතන සීනි අඩුයි. ඇයි අඩු වෙන්නේ හේතුව? භාවිතා කිරීම සහ සංචිත කිරීම. එහෙනම් මෙතන දැන් සීනි වැඩි. අනේ එහෙනම් සාන්ද අනුක්‍රමණයක් ඔස්සේ එහෙනම් බොහෝ විට හැබැයි අක්‍රීයව. දැන් මෙතනත් බොහෝ විට තමයි සක්‍රීයව. එතනත් හැබැයි මෙතන බොහෝ දුරට තමයි අක්‍රීය කියන කතාව බොහෝම බොහෝ විදිහට අක්‍රීයයි. ඒක හේතුවක් තියෙනවද? ඕන්නේ නැහැ. හිතා ගන්නකො මෙතන අක්‍රීය කියන්නේ. ඇයි ඒ සාන්ද අනුක්‍රමණයක් ඔස්සේ තමයි එන්නේ. මෙතන විරුද්ධෝණ යා මෙතන ඔස්සේ. එහෙනම් අක්‍රීය වෙනවා. ඔන්න දැම්ම සීනි ටික. ඕන් දැම්ම සීනි ටික. වැඩේ පැහැදිලිද? දැන් තේරුම් ගන්න. හරි. දැන් මෙතනින් මම සීනි අයින් කරනවා. සීනි ටික ගියානේ. සීනි නැහැ. දැන් මෙතන මොනවද තියෙන්නේ? ජලය විතරයි තියෙන්නේ. ජලය මොකද වෙන්නේ? ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා ජලයට. මේ තියෙන්නේ මොන නලයේද? ශෛලම වාහිනිය. හරිද? දැන් මෙතනත් මේකෙත් ජලය තමයි තියෙන්නේ. ඔන්න ඊගා ගොම් පාට් එක. හරිද? ජලයේ පිරිච්චි බටේ තියෙනව නේද? ඈ එයාගේ සයි අඩුයි කියනවා මෙතන දැන් තියෙන ජලය වැඩි හින්දා මෙතන සයි වැඩි කියනවා. හොඳන්නේ නැහැ ඉතින්. සීනි ටික මෙතෙන්ට ආවා. එහෙනම් මෙතන ජලය විතරක් ඉතුරු වුණා. එහෙනම් මෙතන හරිද? සීනි ටික මෙතෙන්ට ආවනේ දැන්. එතන මොනවද තියෙන ජලය විතරයි. එහෙනම් ජලය වැඩිපුර තියෙන ඉඳ මෙතන මේ ආශ්‍රිතව සයි වැඩි ඉරු දැන්. නමුත් ජලයේ පිරිච්ච බටේ සයි අඩු ඉරු සාපේක්ෂව. එහෙනම් මොකද වෙන්නේ? ජලය ටිකක් තොන දානවා මෙතෙන්ට. හරිද? ජලයක් දැම්මා. දැන් මෙතන මොන කෙහෙල් මලක්වත් නැහැ. මෙතන හිස් මොකුත්ම නැහැ. මෙයාත් මැකුවා. මොකුත්ම නැහැ. හිස්. හරිද? ආ. හරි එහෙනම් දැන්. චක සම්පූර්ණ කරමු. මෙතන මොකුත්ම නැහැ. මෙතන මොකද්ද අඩු? ද්‍රවස්ථිතික පීඩනය පට්ටම පට්ට අඩුයි. කිසිම තරලයක් මෙතන නැහැ දැන්. අපි දාපු විදිහ දැන් ඔයා දැක්කා. මෙතන මොකුත් නැහැ. හිස්. එහෙනම් මෙතන ද්‍රවස්ථිතික පීඩනය වැඩි. මෙතන ද්‍රවස්ථිතික පීඩනය අඩුයි. කිසිම ජල විභව අනුක්‍රමණයක් ඕනේ නැහැ. පොයින්ට්. ජල විභව අනුක්‍රමණයක් නැතුව පීඩන අනුක්‍රමණයක් ඔස්සේ පමණක් තොග ප්‍රවාහයේ ක්‍රියාත්මක වෙනවා. ප්‍රභවයේ සිට නම් ප්‍රභවයේ තියෙන ෆ්ලෝයමේ සිට නැත්තම් පේනේර නලයේ සිට අපායනේ තියෙන පේනේර නලයේ වෙනකන් ඔන්න හෝස් දාලා පටේ ඔස්සේ ඔන්න ගලාගෙන ආවා. මොනවද ආවේ? සීනි දන ජලය. ආයි මුල ඔන්න ආවා. එච්චරයි. ඔක තමයි ප්‍රොබ්ලෙම පරිසංකම. එන්නේ තොග ප්‍රවාහයේ ඔස්සේ පීඩන අනුක්‍රමණයක් ඔස්සේ පමණයි. ජලිබනුක්‍රමණයක් ඔස්සේ නෙමෙයි. ඕක තමයි ෆ්ලෝයෙන් පරිසංක්‍රමණේ කතාව. ඕක පුළුවන් නම් දරුවෝ සියලුම MCQ හරියනවා. මේක එන්නේ පැයකට මීටරයයි. ඒකත් එච්චරයි. පැයකට මීටරයයි. දැන් කියවන්න. තොග ප්‍රවාහයක් ලෙස ඍණ පීඩනයක් ඔස්සේ පරිවාහනයේ වේ. ඍණ පීඩනයක් වද මෙතන වැඩි මෙතන අඩු. එහෙනම් ධන පීඩනයක් නේද? වැරදි. ෆ්ලෝයෙම විශේෂ 10යි ක්ලු වේගේ නෑ මන් දැන් මේ කිව්වා එකයි කියලා. අපායනය නිදහස් සීනි සාන්ද්‍රණය සෑම විටම පේනේර නලය තුළ ඇති සාන්ද්‍රණඩා වැඩිලු. අපායනයේ සීනි සාන්ද්‍රණය පේනේර නලයේ ඇති සාන්ද්‍රණඩා වැඩිලු නෑ නේද මන් දැන් අඩු වෙන හේතුව කිව්වනේ භාවිතා කිරීම සහ සංචිත කිරීම. යාබදව පවතින පේනේ නලය තුළින් යුෂේ එක දිශාවකට පමණක් පරිවාහනය වෙන්නේ නෑ ළම. දැන් මෙතන තියෙන එකේ මේ පැත්තට යනවා නම් යාබදෝ තියෙන එකේ ඕක මේ පැත්තට යන්නේ. යනවා කියලා ඕනම් පුළුවන් එහෙම යන්න. එක පැත්තම යන්නත් පුළුවන්. නැත්නම් ප්‍රති දෙකට යන්නත් පුළුවන්. දෙදිශාත්මකව තමයි ගමන් කරන්නේ. ඔතන මොකද්ද කියන්නේ? යාබදෝ පවතන පෙනේ නල තුලින් යුෂේ එකම දිශාවකට පමණක් නෑ එකම දිශාවකට වෙන්නත් පුළුවන්. දෙදිශානාත්මකව වෙන්නත් පුළුවන්. හතරක් වැරදුනා. උත්තරේ පහනේ. සමහර විශේෂවල පත්‍රමත්ය සෛලවල සිට පෙන්නේ නල ඒකක තුලට සිම්ප්ලාස්ටේ ඔස්සේ ප්ලාස්ස බන්ධ හරහා සීනි ඇතුළු වේ. ඒක තමයි වෙන්නේ. මේම එනවා. උත්තර 1 5.
උත්තරේ පහ හදාගන්න. හතර උත්තරේ පහ. උඩ දාගන්න. Hari itu, hari. Maka kata. එන අංක 8 ශාකවල හරිතය ඇතිවීමට හේතු නොවන්නේ කුමන මුල් ද්‍රව්‍යද මම මෙන්න මෙතන දරුව චුට්ටක් මත් තියාගන්න මම මේක චුට්ටක් කියන්නම් ඔයාලට වරදිනේ හින්දා මේ සිලබස් එකේ තිබ්බ ඉස්සර ගොඩාක් ඉස්සර අපි ඉගෙන ගන්නත් කලින් සචර මුල් ද්‍රව්‍ය සහ අචර මුල් ද්‍රව්‍ය Kampus lagi mungkin ada masyarakat fokusnya itu, bayu saya sendiri. Hari, mana meme? Sajalah mulai dari kita gimana dana? Meme kahaka? Hari itu, paleha tiennya mana parnata part terima? Bayu parnata partnya vala indala? Yang itu anu kalau main syaka fokusnya kau nata aja kini muka jatuh kata apa? Fase fokusnya kan neti bim? Hari itu, muka muli mau dengerin kau itu? අග්‍රස්තයෙන් දැන් ඇයි වර්ධනය වෙන තැන තමයි දැනෙන්නේ. එතන දැනෙච්චර පස්සේ දැන් පස්සේ ගන්න නැහැනේ. මුලින්ම බලන්නේ මොකක්ද නැත්නම් පරිණත පාත්‍ර වලින් ගන්න යාලා. ඔන්න පරිණත පාත්‍ර ඔස්සේ ලපටි පාත්‍රවට ගමන් කරන මුල ද්‍රව්‍ය දෙන වයසක පාත්‍ර වල සංචිත කරන් ඉන්න මුල ද්‍රව්‍ය පෙලක්වල් දෙනවා ලපටි පාත්‍රවට ඌණතාවයකදී. අන්නේ තමයි සචල මුල ද්‍රව්‍ය කියලා කියන්නේ. උදාහරණ තමයි N P K මැග්නීසියම් ක්ලෝරින් එහෙම ගන්න පුළුවන්. අපිට වැඩක් නැහැ අපිට මෙන්න මේ නයිට්‍රජන් සහ මැග්නීසියම් කියන දේ අපිට වැදගත් මොකද හරිතක්ෂය සඳහා ඕන වෙන හින්දා උන් අර තියාගන්න ඊට අචල මුල් ද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද දන්නවද එහෙම ගමන් කරන්නේ නැහැ ගමන් කරන්නේ නැහැ එහෙම යන්න බෑ හරි ඒ තමයි යකඩයි සල්පයි හරි තව තියෙන නමුත් අපිට ඕන දෙන්න ඔය දෙන්න හරි දැන් දරුවන්ට ආයි කවදාවත් වරදීද පරිණත පාත්‍ර වියපත් පාත්‍ර හරිතක්ෂය කියන එකයි එදිට මේකයි ඈ පරිණත පාත්‍ර වියපත් පාත්‍ර දෙක මේකයි සහ ලපටි පාත්‍ර හරිතක්ෂයට හේතුන මුල ද්‍රව්‍ය අමතක වේද නෑ නෑ මේ බලන්න මෙහෙම යන්න පුළුවන් මුල ද්‍රව්‍ය N සහ මැග්නීසියම් ඌණ වීම කොහෙද මුලින්ම පෙන්නන්නේ පරිණත පාත්‍ර වල දරුවෝ ඇයි යන්නේ මෙහෙ ඉඳන් මෙහෙ හොදගෙන යනවා උඩට මෙහෙ තමයි ලක්ෂණ පෙන්නුම් කරන්නේ එහෙනම් සචල වැඩක් නෑ දැන් මකලා දාන්න නයිට්‍රජන් සහ මැග්නීසියම් මොන හරිතක්ෂයද වියපත් පාත්‍ර හේවත් පරිණත පාත්‍ර හරිතක්ෂය අචල වැඩක් නැහැ මකලා දාන්න යකඩ සහ සල්ප මොන හරිතක්ෂයද ලපටි පාත්‍ර හරිතක්ෂය දැනෙන්නේ මෙහෙට මුලින්ම මෙහෙ ගන්න නැති හින්දා පැදලි හරි වුන් ටික ගොඩ දාගත්ත නේද බලන්න නයිට්‍රජන් වියපත් පාත්‍ර වල උග්‍ර හරිතක්ෂය කියලා මතක තියාගන්න ඈ පස්පරස් උතම උත්තරේ එවැඩක් නැහැ. එයා මොකද දායක වෙන්නේ? සල්ප ලපටි පාත්‍ර හරිතක්ෂය මතකයි. යකඩ ලපටි පාත්‍ර වල නාරටි අතර හරිතක්ෂය මතකයි. මැග්නීසියම් මේරු පාත්‍ර වල නාරටි අතර හරිතක්ෂය. එහෙනම් මතයයි ගන්න. ඔච්චරයි. උත්තරේ පස්පරස්. මේ කියන්නේ දෙක. මම මේක ඔදී ඔන්න මත තියාගන්න පුළුවන් කාට හරි. හරි. නාරටි අතර කියන වචන පොඩක් මල් තියාගන්න වෙනම නාරටි අතර යන්නේ යකඩ වලටයි මැග්නීසියම් වලටයි ය
එන්න අංක 9ට. පෞමික ශාකල ජීවන චක්‍ර පහත ප්‍රකාශ අතරින් වැරදි වන්නේ කුමක්ද? වැරදි එකයි අහන්න. පෝගනාටුම් බීජාණු ශාකේ ස්පෝටිකාව තුල ඒක ගුණ බීජාණු ඇත. ඔව් ස්පෝටිකාව තුල තමයි බීජාණු තියෙන්නේ. ඒක හරි. සිලජිනෙල්ලා ජායා ජම්මාණු ශාකය මහා බීජණු බිත්තියෙන් වට වී ඇත. ඔව් දරුවෝ සාමාන්‍ය සිලජිනෙල්ලා කියන්නේ බීජ ශාකයක් නෙමෙයිනේ. බීජ ශාකයක් නොවුනත් බිත්තියෙන් වට වෙනවා සිලජිනෙල්ලා වල. පුන් සහ ජාය දෙන්නම. නමුත් දරුවෝ බීජ ශාක කියලා කියන්නේ සෙට් එකක් ඉන්නවනේ. උන්ගේ කොහොමත් බීජාණු බිත්තියෙන් කොහොමත් වට වෙනවා මොකද්ද? ජම්මාණු ශාකය බොවිට. තේරෙනවද? විශේෂයෙන් පුන් එක්කෙනා. ජායක් කෙනා නැහැ. විශේෂයෙන් පුන් එක්කෙනා. තේරෙනානේ? දැන් මම සෙලජිනෙල්ලා වල ඇඳොත් එහෙම මේ තියෙන ශාකයෙන් දරුවෝ මතක් කරගන්න. හරි. මේ තියෙන බිත්තිය. මහා බීජාණු බිත්තිය. ඕක තමයි වට වෙන්නේ ඔන්න ඔය කියන සෙලජිනෙල්ලා වල ජායා ජම්මාණු ශාකය. ඒක හරි. සයිකස් වල බුණ පෝෂය එක ගුණයිද? ඔව් අපි කතා කරලා තියෙන එක ඇත්තටම සිද්ධිය ඔක්කොම මං වල්ලා තියෙනවා. ඇත්ත. ආවුත බීජක ශාකවල පරාග කණිකාව ඇති ජනක සහ නාල නැෂ්ටි ශුක්‍රාණු නැෂ්ටි දෙකක් බාඩ විකසනයේ වේ එක බොරු වැරදි. සාමාන්‍යයෙන් මෙහෙම තමයි පරාග කණිකාව මේ තියෙන්නේ ජනක මේ තියෙන්නේ නාල සයිල මොකද වෙන්නේ මෙන්න මේ විදිහට පරාගනාලය නිර්මාණය කරන කවුරු මගින්ද නාල නෂ්ටිය මගින් එන නාල නෂ්ටියෙන් පරාගනාලය එයාගේ මෙන්න මේ නෂ්ටිය එනවා අගට ඔන්න එනම් හරි එනම් මේ නාල සයිලයේ මගින් පරාගනාලය එයාගේ නෂ්ටිය ඔන්න නාල නෂ්ටිය පස්සේ මෙයා කුණු වෙලා යනවා එයා නැහැ ඊට පස්සේ ජනක නෂ්ටිය ශුක්‍රාණු දෙකක් පාටපත් වෙනවා. උන් දෙන්න පස්සේ ගමන් කරනවා මෙතෙන්ට. ඔන්න ශුක්‍රාණු දෙක. එහෙනම් ජනක නෂ්ටියෙන් තමයි දරුවෝ අණුන විභාජනය වෙලා ශුක්‍රාණු නෂ්ටි දෙක හැදෙන්නේ. තේරෙනවා නේද? එහෙම නැතුව ජනක සහ නාල දෙන්න ශුක්‍රාණු පාටපත් වෙන්නේ නැහැ. නාලෙකින් පරාග නාලය හැදලා නෂ්ටිය මැරිලා යනවා. ජනකෙක් වෙනාගෙන් ඔන්න ශුක්‍රාණු දෙකක් හැදෙනවා අනුනරේ මගේ මේ දෙන්න තමයි නාලේ අගට එන්නේ. තේරෙනවද? එහෙනම් උත්තරේ වැරදි. උත්තරේ අංක 4. අංක 5. නෙප්පොලිපිස් ලපටි බීජාණු ශාකය මුල් විකසනයේ අවස්ථාවේදී ජම්මාණු ශාකය මත සම්පූර්ණයෙන්ම යැපේ. ඕනේ නේද අපි අඳින්නේ මේ මේ. අර හර්දාකාර ජම්මානුශාකේ මූලාභ තියෙනවනේ. එතන අණ්ඩානුදානීයක සංසේචන වෙලා කලලේ හැදිලා ලපරි බී ජම්මා ලපරි බීජානුශාකේ මෙහෙම හැදෙනවා. මොකද ලපටි කාලේ මූලාභ මොකුත් නැහැනේ. එහෙනම් පෝෂණය නොකාගෙන්ද ලපටි කාලේ ඔන්න ජම්මානුශාකේන්. ඕක නෙප්පොලිපිස් වලත් එහෙමයි සෙලජිනෙල්ලා වලත් එහෙමයි. සම්පූර්ණයෙන්ම මුල් කාලේ යැපෙන්නේ ජම්මානුශාකේ මත. තේරෙනවනේ. ඒක හරි. තර වරදින්න වෙන්නේ උත්තරේ අංක 4 විතරයි. හදා ගන්න. උත්තරේ අංක 4. අංක 10 බලන්න. ශාක හෝමෝන වල ඇබ්සිසික් අම්ලය. ඔව්. සනාල පටක විභේදනය ඔක්සීන්. පත්‍ර උද්දතාවයේ පවා කිරීම සයිටෝකයිනින්. වියලීම දරා ගැනීම අනිවාර්යයෙන්ම ඇබ්සිසික්. වියලි කාලයේදී පූටිකාව අහගන්න. බීජ ප්‍රරෝහණය උත්තේජනය කිරීම සයිටෝකයිනින්. මුල් හා මූලකේච වර්ධන එතිලීන්. උත්තරේ අංක 3. උත්තරේ 10ට අංක 3. රයිට්. 10ක් ඉවරයි. විවරණය කරා. ඔතනින් එහාට ශාකේ ඉවරයි. ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් ඉවරයි. ඔතනින් යන පටන් ගන්නේ පස්වෙනි පාඩමේ සිට ඉදිරියට MCQ. අපි ඔතනින් නවත්තලා පළවෙනි ව්‍යුහගත එකට යමු. ඒකෙන් කතා වෙනවා 1 2 3 කියන පාඩම් තුනේ ව්‍යුහගත කියන්නේ පළවෙනි ප්‍රශ්නේ 1 2 3 කියන ව්‍යුහගත කොටස සාකච්ඡා වෙනවා. අපි ඒක කරලා යමු ඊගාව MCQ එකට. රයිට්. ගන්න එහෙනම් පළවෙනි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය. රයිට්.
කියවන පළවෙනි ප්‍රශ්නේ. හරි. අපි එනම් පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නයට යමු. රතු පෑන අරන් හරි දා ගන්න හරියට. නෂ්ටිය තුල අඩංගු ප්‍රධාන මහා අණු වර්ග දෙකක් ළමයි DNA ලියන්න පුළුවන් ප්‍රෝටීන ලියන්න පුළුවන් හොඳටම හොඳයි. නමුත් නෂ්ටිකාව තුල RNA තියෙන නිසා සූ නෂ්ටිකයන්ගෙත් කමක් නැහැ RNAත් ලියන්න. එහෙනම් DNA ප්‍රෝටීන සහ RNA ලකුණු දෙකයි. රොබිලකන් දෙක සත්ත්ව සෛල තුල සංචිත ශාකනේ වූ දාම සහිත පොලිසැකරයිඩයක් නම් කරන්න. ග්ලයිකොජන් එක ලකුණයි. සත්ත්ව සෛලවල බහිස්සෛලීය පූරකයේ වඩාත් සුලභ ග්ලයිකොප්‍රෝටීනයේ කුමක්ද? සත්ත්ව සෛලවල බහිස්සෛලීය පූරකයේ වඩාත් සුලභ ග්ලයිකොප්‍රෝටීනය. දරුවෝ මෙන්න මෙහෙමයි සත්ත්ව සෛලයේ බහිස්සෛලීය පූරකය. කාබෝහයිඩ්‍රේට් වර්ගයක් වන ප්‍රෝටියෝ ග්ලයිකේට් මාත් එකම කියන්නේ කාබෝහයිඩ්‍රේට් වර්ගයක් වන ප්‍රෝටියෝ ග්ලයිකේට් වලින් හැදෙනා මෙන්න මේ වගේ පූරකයක්. ඕකේ ග්ලයිකොප්‍රෝටීනයක් වන කොලැජන් මෙන්න මේ වගේ තැම්පත් වෙනවා. ග්ලයිකොප්‍රෝටීනයක් වන කොලැජන් මෙන්න මේ විදිහට තැම්පත් වෙනවා. ඕම තමයි ළමයි බයිසයිලී පූරක හැදෙන. එහෙනම් ග්ලයිකොප්‍රෝටීනය තමයි කොලැජන්. කාබෝහයිඩ්‍රේට් ඇහුවොත් කවුද? ප්‍රෝටියෝ ග්ලයිකේට්. රයිට්. එක ලකුණක් දෙන්න කොලැජන් වලට. ආරක්ෂක කුත්ත ඉටු කිරීමට අමතරව සත්ත්ව සෛලවල බයිසයිලී කුත්ත බයිසකලී කුත්ත වහන්නේ බයිසයිලී පූරක කුත්ත ලියන්නේක යාන්ත්‍රික හා රසායනික සංඥා ගෙන යාමට සහභාගී වෙමින් යාන්ත්‍රික සහ රසායනික සංඥා ගෙන යාමට සහභාගී වෙමින් සෛලවල චර්යාවලට බලපෑම් ඇති කිරීම සෛලවල චර්යාවලට බලපෑම් ඇති කිරීම සෛලවල චර්යාවලට බලපෑම් ඇති කිරීම ඊට පස්සේ තවල යන සෛල සැකිල්ල හා බහිස්සෛලීය පූරකය සම්බන්ධ කිරීම සෛල සැකිල්ල හා බහිස්සෛලීය පූරකය සම්බන්ධ කිරීම හරි රයිට් ලකුණු දෙකයි සෛලීය සිතනේ පියවර ග්ලයිකොලිසිය පයිරුවේට් ඔක්සිකරණය හා කෙප් චක්‍රය ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ලකුණු තුනයි ග්ලයිකොලිසිය සයිටොසෝලය පයිරුවේට් ඔක්සිකරණය සහ කෙප් චක්‍රය නැත්නම් සිට්‍රික් අම්ල චක්‍රය මයිටොකොන්ඩ්‍රියා පූරකය ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය අභ්‍යන්තර පටලේ මියර ආශ්‍රිතව මයිටොකොන්ඩ්‍රියා ඇතුළු පටලේ මියර ආශ්‍රිතව මයිටොකොන්ඩ්‍රියා ඇතුළු පටලේ මියර ආශ්‍රිතව ලකුණු තුනයි ඔක්කොම ලකුණු හයක් හම්බ වෙනවා ඉහත ක්‍රියාවලිය අතරින් ඔක්සිජන් නොමැතිව වුවද සිදුවෙන්න පුළුවන් ග්ලයිකොලිසිය විතරයි ග්ලයිකොලිසිය ඒක ස්වායුක නිර්වායක දෙක සඳහාම පොදුයිනි O2 වල බලපෑමක් නැහැ හරි ස්වායුක සතනේ ලක්වන ග්ලූකෝස් අණුවකින් උපස්තර මට්ටමේ ෆොස්ෆොරයිලීකරණ යටතේ සංශ්ලේෂණය වන ATP සංඛ්‍යාව දරුව මෙහෙමයි ග්ලයිකොලිසිය තමා එක උපස්තර ෆොස්ෆොරයිලීකරණයට ග්ලයිකොලිසියෙන් හදනවා ATP හතරක් හැබැයි දෙකක් ඉතුරු වෙනවා තමයි ඉතුරු වෙන දෙක අනික තමයි පයිරුවේට් ඔක්සිකරණය සහ ක්‍රෙබ් චක්‍රය කියන්නේ උපස්තර ෆොස්ෆොරයිලීකරණය තමයි වෙන්නේ. එතන මතක ගන්නෑ එකකින් එක ATP අණුවයි ග්ලූකෝස් අණුවක් සැලකුවොත් ඇසිටයිල් දෙකකින් එහෙනම් දෙකයි ATP.
ඔක්කොම එකතුව 4යි ATP කියලා තිබ්බනම් හරි. ඕකේ ලකුණු දෙයි. ග්ලයිකොලිසිය සමහරක් විට 4යි ATP කියලා ගන්න අර හැදෙන ගාන හින්දා වැය වෙන ගාන නොතලකා. හැබැයි ඒකන ලකුණු දෙන්නේ නැති වෙන්නේ. දෙකම දාලා ගන්න. හරි. 4යි ATP කියලා කියන්නේ. ලකුණු 1යි. ස්වායුසනයේදී නිපදවන ඔක්සි හරණය වූ සහයෙන්සෙම දෙකක්. ගොඩක් කට්ටිය ලියලා තියෙනවා වැරදි එක. NADH4 FADH2 ලියන්න ඕනේ. මොකද ඔක්සි හරණය වෙන්න නම් හයිඩ්‍රජන් තියෙන්න ඕනේ. දැන් මේවා වැරදි කියලා ඔය කියන්නේ මම. ප්ලස් දාලා ලියුවොත් වැරදි ඈ. හරි. මොකද යා තාම ඔක්සි හරණය වෙලා නැහැ. හරි ඔක්සි හරණේ ඌ කියද්දී හයිඩ්‍රජන් දාලා තමයි ලියන්න ඕනේ. නැත්නම් වැරදි. ලකුණු දෙකක් දෙන්න. වැරදි නැහැ වැරදි දා ගන්න ඈ. මතක තියා ගන්න ඊට පස්සේ. ඊට පස්සේ ජෛව විවිධත්ව පරිණාමයේ භූවිද්‍යාත්මක යුගය ශීරපායින් මීසසොයික් උපේ ජීවීන් ප්‍රමුඛ වීම මුලින්ම පේලියෝසොයික් සනාල ශාකත් උඩින්ම පේලියෝසොයික් අගොන් තුනයි. හරි. සීලෝම යන කුමක්ද කියලා අහනවා. මම කලින් දවසකත් කියලා තියෙනවා. බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් මත්ත්‍ය චර්මයේ නාස්තරණී වූ දේහ කුහරයක කියලා ලියන්න. එහෙනම් බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් දේහ කුහරයේ නාස්තරණී වූ දේහ කුහරයකි. බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් දේහ කුහරේ sorry මත්ත්‍ය චර්මයෙන් ආස්තරණී වූ දේහ කුහරයක මේ බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් මත්ත්‍ය චර්මයෙන් ආස්තරණී වූ දේහ කුහරයකි. මේ බලන්න මේ තමයි බාහිරින් අභ්‍යන්තරයේ මධ්‍ය චර්මය. මේක නම් බහිෂ් චර්මය. මේක අන්තස් චර්මය. මෙන්න මේක තමයි සීලෝමය. දේහ කුහරයක් මේ තමයි සීලෝමය. සත්‍ය සීලෝමය. හරි. එහෙනම් බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් මධ්‍ය චර්මයෙන් ආස්තරණය වූ දේහ කුහරය සත්‍ය සීලෝමය නම් වේ. ඊට පස්සේ එක ලකුණක් දෙන්න. සත්‍ය සීලෝමය දරන්නේ මුලින්ම ඇනලීඩා. එක ලකුණක් දෙන්න. ඇනලීඩා. වැඩිම ජීවී විශේෂ ගණක් අයත් වන පෘථිවියේ වඩාත් සාර්ථක වෙන්නේ ආත්‍රපෝඩා. ආත්‍රපෝඩා. ප්ලාන්ටේ රජධානියේ පූර්ජ ජීවී කාණ්ඩය සඳහන් කරන්න ළමයි ප්ලාන්ටේ හැදුනේ කොළ ඇල්ගී වලින්. එනම් හරිත ඇල්ගී නැත්නම් ක්ලෝරෝෆයිටා. ක්ලෝරෝෆයිටාලි තමයි පරිණාමය වුණේ ශාක. ශාකවලයි ක්ලෝරෝෆයිටාගේ සමානකම් තියෙනවා. ඔය ක්ලෝරෝෆිල් ඒ සහ බී දැරීම සෛල පිත්ති දැරීම සෙලියුලෝස් වලින් සංජිත ආහාරයේ පිෂ්ඨේ වීම ඔන්න ඔවගේ. නමුත් අසමානකම් තියෙනවා. මේක අහනවා. ඉහත 3A සඳහන් කාණ්ඩය භෞමික ශාකවල ඇති සමාන ලක්ෂණ නොපෙන්වයි. එවැනි ප්‍රධාන ලක්ෂණ තුනක් දෙන්න. රයිට් ලියන්න. ඇල්ගී වල නැහැ මෙන්න මේ කියන ඒවා. ශාකවල විතරයි තියෙන්නේ. එනම් අසමානකම් නේද? ලියන්න. බීජාණු ධාන්‍ය තුල නිපදවන විත්ති සහිත බීජාණු දැරීම. බීජාණු ධාන්‍ය තුල නිපදවන විත්ති සහිත
බීජානු දැරීම. දෙක පරාදීන කලලය. තුන බහුසෛලික ජන්මානුශාක. බහුසෛලික ජන්මානුශාක. ඊගාව අග්‍රස්ත විභාජකය දැරීම. අග්‍රස්ත විභාජකය දැරීම. හරි. ලකුණු තුනයි. 33යි. පහත එක් එක් ලක්ෂණය පෙන්눔 කරන විවෘත බීජක ශාකා යත්න වංශය. ශාක පත්‍ර සපුෂ්ම ශාක පත්‍ර වැනි පෙනුම ඔලමයි නෙටෝෆයිටා කියලා ලියන. නෙටෝෆයිටා වල පුෂ්ප නැති වුණාට එයා සපුෂ්ම ශාක වගේ. එයාගේ පත්‍ර සපුෂ්ම ශාක වගේ. එයාගේ බීජය ආවුත වගේ. එයාගේ ශෛලම පටකේ ශෛලම වාහිනී ඒකක තියෙනවා ආවුතවල වගේමයි තේරෙනවද අර සමානකම් තමයි ශෛලම වාහිනී වල ශෛලම වාහක ශෛලම පටකේ ශෛලම වාහිනී තිබීම අනික සමානකම් නෙමෙයි අනික වගේ වීම තමයි තියෙන්නේ ආ තේරෙනවනේ අමතක කරන්න එපා ලපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාග් පත්‍රණය Nepolepis liwa kattiye veradi ahanne bija shakaya enam cycadophyta cycas kiyala ehema liyanne pa vanshayak ahanne cycadophyta kiyala liyanne lakunu hambena cycadophyta hari ita passe api yanawa c korasata anthophyta vanshayata avenika u ලිංගික ප්‍රජනනය හා සම්බන්ධ ප්‍රධාන ව්‍යූහික ලක්ෂණ දෙකක් නම් කර එම ලක්ෂණ ශාකයේ පැවැත්මට වාසිදායක වන්නේ කෙසේදයි ලියන්න ව්‍යූහික ලක්ෂණයෙන්ද කවදාවත් දිත සංසේචන ක්‍රියාව එහෙම ලියන්න එපා ඈ ලියන්න පුෂ්පයේ දැරීම හොඳම ලක්ෂණයනේ ආවේනිකයිනේ වාසියක් තියෙනවනේ ලියන්න ලිංගික ප්‍රජනක ව්‍යූහය වීම නැත්නම් ලිංගික ප්‍රජනක ව්‍යූහයේ ක්‍රියා කිරීම ලිංගික පජනක ව්‍යුහයේ ක්‍රියා කිරීම අනික ලියන්න ඵලයේ දැරීම හොඳම එකක් ඵලයේ දැරීම ලියන්න බීජ ආරක්ෂාව සහ බීජ ව්‍යාප්තියට ආධාර වීම උපකාර වීම බීජ ව්‍යාප්තියට උපකාර වීම දායකන ශාක වර්ධක ද්‍රව්‍ය පරාග නාලයේ වර්ධනයේ ගිබරලීන් එක ලකුණයි පත්‍ර උද්දතාව පමා කිරීම සයිටොකයිනීන් බීජ සුප්තතාවයේ දිරිගැන්වීම ඇබ්සිසික් අම්ලය සුප්තතාවයේනේ ඇබ්සිසික් අම්ලය පත්‍ර ඡේදනයේ වැලැක්වීම ඔක්සීන් පත්‍ර වැටෙන්නේ නැහැ එතකොට ඔක්සීන් ගෙවුවට පස්සේ බීජ පැලවල ත්‍රිත්ත ප්‍රතිචාර ඉහළ නැංවීම එතිලීන් ත්‍රිත්ත ප්‍රතිචාර පාඩම් කරලා තියාගන්න හරි මොකක්ද ත්‍රිත්ත ප්‍රතිචාර කියලා කියන්නේ ත්‍රිත්ත ප්‍රතිචාර කියන්නේ මොකද ළමයි කන දික්වීම නිෂේධනය කරනවා පාර්ශ්වික වර්ධනය කරනවා සහ තිරස් වර්ධනය කරනවා හරි ඔබ ලක්කන් තුන පාතනෝ පලණය හා පාතනෝ භවණය අතර ප්‍රධාන වෙනස දරුවෝ පාතනෝ පලණයේදී වෙන්නේ සංසේචනයකින් තොරව ඩිම්බකෝෂයේ ඵලයක් බවට පත්වීම පාතනෝ භවණයේදී වෙන්නේ සංසේචනයකින් තොරව බීජ ඇතිවීම ලියන්න එනම් පාතනෝ පලණයේදී සංසේචනයකින් තොරව ඩිම්බකෝෂ ඵලයක් බවට පත්වීමත් ඩිම්බකෝෂ ඵලයක් බවට පත්වීමත් පාතනවත් භවණයේදී නිතර කියන්න ඕනෙත් නෑ නිකම් ලියන්න
Beli ane sanse jene kin toro bije etewi mat sidwi ni saro kiwat kamakut ne ni saro bije etewi mat sidwi patono bawane di ni saro bije etewi mat sidwi mata piaga na kohoma ni saro bije etewi ni kalem padang keran ne a one bage tahano akun dekat dene wenes kamul sebawi ke patono palane sidwi na shaki aktamai kesel ni sos buki ketien ne kesel terno ane sos buki ketien ne kesel deng apa na sama ane onang ganda puluang. Kutimo karanna puluwa midi saha dodam wage kattiye hari right api nan deweni prashne ta yamu palaweni prashne iwarai hari api nan daruwa 11 indan 20 dakwa sahakatcha karagamu 11 Ariela patake adanguo rutida pati ketikara keak shave karana saila warga kumakta. Daru eta kota ariela patake innama kawa shave karana onede heparin shave karana keni. Heparin samai pati ketikara keke lakian. Eken daru rutida ketikasi ima walakwana wa. Ara rutida ketikasi ima pati kriya mala mataka inede. Protombin trombin lenawa. Pribinojan pribrin wenawa anne kriya tika nawattala danawa swabhavikoma rudire thiyena heparin wage meyawa shravaya karana rudira saile tama daruwo besopila kiyala kiyanne dan yadi oy besopile kiyana de ariyala patakeyata giyaata passe kumba saile bawata pat wenawa enan ariyala patakeye inne kiyana tamai kumba saile uttare akka 4 Ena dolos teni ekata kete krutyayak novanne rasayanika jeeranaya sadaha avashya jaliya madhya o kete lamai jaliya madhyayak denawa aaharaya mishra karala eka hari aahara snehane magin gilima arapina mrudu guliyak bawata pat karanawa gilima anichchanugatawa pahasu kirima sadaha eka hari Polisi kerai deh, monas kerai deh, bawa deh pat kirim. Saman lama api, kete tiennya wa, hari amylase kira insai mea. Kete amylase. Api oke kete amylase sula, kelim masih deh mana padikriya watamai, pista ya, dice kerai deh aku na maltose. Resource book kek kira nene, pista ya. Ika parama glukos bawata pat karanawa kiyala. Ika parama pishtaya pat karanne kawuru bawatada? Maltose. Ika para kiwwata oke gena loku sankena kriyawa. Mulima pishtaye tiyana shaakha daama kadanna one 16 bandana. Se digure kiya daama hadanna one. Digure kiya daama walin kidire kiya daama hadala tamai passe maltose bawata pat wenne. Man kiyen tawa durata godak vela tibunoth maltose glukos bawata pat wenna puluwa. Namuth api eka keteedi katha karanne ne. Karanne Amylase magin pishtaye maltose bawata pat kirimak vitarai. Api onna oy kiyana wakya daruwo anka 3 round karagamu 4 saha 5 honda uttara tibun naththam meka weradi kiyala gamu. Mokada hetuwa pishtaya maltose kiyana disaccharide yak bawata thamai pat karanne. Hari? Mukheta athulu wena bacteria vinasha kirima lysozyme magin bacteria saila bitti binihelala bacteria maranawa. Eka hari. Swaraksha krutye kete magin siddha karana wa kiyala ganna puluwam. Ehinda tuna tamai apata weradi kiyala ganna wenne. Therunada? Right. Anka 13 Sansarana paddhatiye swabhavaya ha adala jeeviya nivaradiwa galapa ætte. Sansarana paddhati lamai vividatte matakayine. Eka sansaranaya ditta sansarane. Ditta sansarane sampurna ditta asampurna ditta. Piyurta sansarane samuta sansarane hari right piyurta sansarana paddhatiya gadavila veradi ya samuta eka sansaranayak tamai daranne samuta sansarana paddhatiya kerapotta veradi daruwo kerapotta ge tiyena viyurta sansaranaya
Lama inta amatak vela yathi pelak daruwana menne me point ekak. Vivrutha sansaranaya aithi wennet eka sansaranayata kiyala. Eka amatak karanna ba godak katta patalenawa eka. Then kerapotta ge tiyenneth eka sansaranaya. Hari eka vivruthai. Analida ge tiyenneth eka sansaranaya. Eka sanghutai. Adala naha sanghutada vivruthada kiyana eka eka sansaranaya kiyana kathawata. Therenawada? Hrudaya haraha ek watawak yanawa nan dehe wata gaman karaddi eka eka vivruthay kedit wenne eka sansaranayakma tamai. Therenawa neda? Ita passe anna uttare waradena anka 3 sanguta eka nemei maduwa harida padin ho hari yanawa sanguta eka tamai maduwa therunada maluwe kene lamai maluwa kiyanne kohoma sangutai ekai uttare 3 asampurna ditta sansarane kiwoth waradena girawa lamai girawa kiyanne aavesne aaves saha memeliya sanguta Ditta, hebei, sanguta, asampurna ditta tamai kauda, MPBA saha reptilia. Kira bagi ini awes nih, ena sampurna beradi. Sampurna ditta kespewa, tamai kespewa kene urage kena asampurna dittai. Uttare gyalape, nimitana tuna vitarai. Hari, mename deval taruwa vishesha point kaling wala. Ahalati, piwuta sansaranaya daruwata buwalla wage kattiya dan buwalla kiyanne mokedda hari buwalla kiyanne moluskawe harida moluska ekey dallo buwalla wage kattiya api danam moluska kiyanne vivruthai ne namuth daruwa dallo buwalla wage kattiya sanguta sansaranayak tiyenawa aye kiyala kiyenawa e visheshayi devani vishesha karanawa tamai daruwo ara reptilia Api dannawa ne asampurna dittai kiyala habai kimbula vitarak sampurna ditta eka yani kutira hatarak tiyena sampurna ditta kiyala salakana kimbula vitarak roka tamai daruwa tiyena visheshata deka therna neda oyata juttak oluwe tiyan inna hari echcharai apita kiyanna tiyenne uttara yanne anka 13 ta 3 Angka 14 kiyawanna manava plasmaye pilibandawa nivaradi prakashaya hari oy prashne lawata balapu lama innanam aayi parak poddak hondata balana 14 in prashne waradila dannae wala taw parak kiyala uttarayak hoyanna balan 14ට hari dan baanda manava rudira plasmawa pilibanda nivaradi prakashaya wanne Lamai rudira plasma wa, mantara mata kara gana, mene mene karna wa, dahatara nimsi ki wega. Rudira kian ni sambanda ka pata kiat, oh ne, rudira sambanda ka pata kiat na, sambanda ka pata kawala pradana lakshana yati na mokadu. Rudira plasma ya, kian ni rudira pata ki pura kaya. Tamai plasma ya, ternane. Wedi washen tiyenawa. Metene sapesho siyata panaspahak tiyenawa. Sambandhaka patakala tamai saila kiyanne. Dannawane rudira saila. Aduwen tiyenawa 45ak tiyenawa. Oy sambandha patakala lakshanike rudira patakayat visinut daranawa. Mokada hetuwa ya sambandha patakaya kiyala. Hebat itu anna rudra ini ane wisesha u sambandha ke pada kekila. Egar itu lama mereka tarala mevim, saila magim pura keshawi nukirim, saha tantu nupihiti, matamai pradana karno tuh na wisesha sambandha ke pada kek kunat sambandha ke pada kolat itu muli kelakshane me agiti ya, namu kadah saila welta berapa pura ke very bawa, nam plasma itu ama rudra pura ke iki ane daruwo, ya si itu panas pahak tiyana wa. Mami ni kemudian kiwe, mangitane pertanyaan ahana wau kah. Hemoglobin protein ya adangguwe
තමයි හිමොග්ලොබින් කියන ප්‍රෝටීනය අපි දන්නවා චාතුර්ථ ප්‍රෝටීනයක් කියලා. ඒතොර හිමොග්ලොබින් තියෙන්නේ පෘෂ්ඨවංශීයක මිනිහා කියන්නේ. ඒතොර එයාගේ හිමොග්ලොබින් කොහෙද තියෙන්නේ? රතුරුදිරාණෝ තුල. එහෙනම් ප්ලාස්මය තුල තියෙයි කියලා කිව්වොත් දරුවෝ ඒක වැරදි. හරි. නමුත් අපෘෂ්ඨවංශීයගේ තියෙන්න පුළුවන් රුධිර ප්ලාස්මය තුල හිමොග්ලොබින්. නමුත් පෘෂ්ඨවංශීයගේ තියෙන්නේ කොහෙද? රතුරුදිරාණෝ තුල. එහෙනම් මිනිහාගේ තියෙන්නේ රතුරුදිරාණෝ තුල තමයි හිමොග්ලොබින්. අනේ හිඳ වැරදි. අන්තරාල තරලයේ සාපේක්ෂව රුධිර ප්ලාස්මාවේ ප්‍රෝටීන සාන්ද්‍රණය අඩුයි නෑ. රුධිර ප්ලාස්මාවෙන් තමයි අන්තරාල තරලයට යන්නේ. අන්තරාල තරලයට වඩා ප්ලාස්මාවේ වැඩි. රුධිර ප්ලාස්මාවේ ඇති ඇල්බියුමින් ස්වාරක්ෂක උත්තේජු කරයි. ඔව් ඇල්බියුමින් කියන්නේ ප්ලාස්ම ප්‍රෝටීනයක් ස්වාරක්ෂකයක්සේ ක්‍රියාත්මක වෙනවා. ඒක හරි. රුධිර පරිමාවෙන් 45%ක්ම රුධිර ප්ලාස්මාවට අයත් නැහැ. 55%ක්, ඒ කියන්නේ වැඩි ප්‍රතිශතයක් තමයි ප්ලාස්මාවට අයිති වෙන්නේ. වැරදි. රත්තාණු තුල බයිකාබනේට් අයන CO2 පරිවහනයේ වේ. මෙන්න මේක ගොඩක් දැනගන්න, ගොඩක් දරුවෝ වරද්දන තැනක්. අහගන්න එක. දැන් අපි දන්නවා CO2 පරිවහනය වන ප්‍රධාන ක්‍රමය තමයි දරුවෝ රුධිර ප්ලාස්මය ඔස්සේ බයිකාබනේට් අයන කියලා. අයන ලෙස. හරි. ඒ කියන්නේ වැඩි පර්සන්ටේජ් එකක් හරිද? පෙනහැලි දක්වා, ඒ කියන්නේ ගර්තයෙන් CO2 පිට කරන්න ඕනේ. පෙනහැලි හෙවත් සතර පෘෂ්ඨයේ දක්වා CO2 අරගෙන යන්නේ, දෙහිස CO2 අරගෙන යන්නේ ප්ලාස්මාව ඔස්සේ බයිකාබනේට් විදිහට. හරි. ඔතෙන්දී මෙන්න මේ දේවල් දැනගන්න. සාමාන්‍යයෙන් සෛලවල හැදෙන CO2 අණුව දැන් මේ දරුව මේ තියෙන සෛලයක් කියලා හිතන්නකෝ. සෛලවල හැදෙන CO2 අණුව මුලින්ම දානවා සෛරයේ වටා තියෙන ඔන්න රුධිරයට දානවා කියමුකෝ. රුධිරයට දැම්මට පස්සේ ওই CO2 අණුව අන්තරාල තරලයට දාලා පස්සේ රුධිරයට එනවා. හරි. එතකොට ඔය ආපු CO2 අණුව හරි රතුරුදිරාණුව තුලදී ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා තමයි හදන්නේ කාබොනික් අම්ලයව. පස්සේ රතුරුදිරාණුව තුලදී ඕක H+ බවටයි බයිකාබනේට් බවටයි කැඩෙනවනේ. දැන් අමතක කරන්න එපා, මේ බයිකාබනේට් හැදුවේ කොහෙදද? රතුරුදිරාණුව තුලදී තමයි බයිකාබනේට් හැදුනේ. එහෙනම් දරුවෝ රතුරුදිරාණුව තුලදී නිපදවන බයිකාබනේට්. අපි දන්නවා මේකට කාබොනික් ඇන්හයිඩ්‍රේස් කියන එන්සයිම එහෙමත් ඕනේ. හරි, කාබොනික් ඇන්හයිඩ්‍රේස් භාවිත කරන් හදනවා. ඊටස් දරුවෝ ඔන්න ඔය බයිකාබනේට් කියන දේ පස්සේ රතුරුදිරාණුවෙන් හදලා පස්සේ ඕක රුධිර ප්ලාස්මයට දානවා. එහෙනම් හදන්නේ රතුරුදිරාණුව තුල, නමුත් පරිවහනය වෙන්නේ රුධිර ප්ලාස්මය ඔස්සේ. වැඩක් අය ඕක වරද්ද ගන්නවා. හරිද? දැන් ඔතනත් එකට හේතුව ඒක තමයි. රතුරුදිරාණුව තුල බයිකාබනේට් අයන ලෙස පරිවහනය වෙන්නේ නැහැ. රතුරුදිරාණුව තුල CO2 පරිවහනය වෙන්නේ මොනවද? කා බැමයිනෝ හිමොග්ලොබින් විදිහට. තේරෙනවද? රතුරුදිරාණුව තුල බයිකාබනේට් අයනසේ පරිවහනය වෙන්නේ නැහැ. මේ බයිකාබනේට් අයන හදාන රතුරුදිරාණුව තුල, නමුත් දාලා ප්ලාස්මිය ඔස්සේ තමයි අදාළ සතර පෘෂ්ඨයේ දක්වා පරිවහනය වෙන්නේ. තේරෙනවනේ? තේරුම් ගන්න ඇති එක. හරි. උත්තරේ පහ වැරදි. උත්තරේ නම් 3 විතරයි 14ට. ඔය සත්‍ය පාඩමේ පොඩි කොටසක්. MCQ පොයින්ට් එකක්. හරි. වල්ල ගන්න. අපි තව MCQ පේපර් විභාගයේ අදාළ දවසට තිබ්බොත් 12ක් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ 50 වරක් 12 වැඩි කරන්න පහෙන් MCQ වාක්‍ය ඒ ගාන කතා කරනවා. ඔයාලට හැදෙන්න පුළුවන්. හැදෙන්න කල් තියෙනවා. හරි. තේරෙනවද? ඔයාලා වෙලාවට පේපර් එකට උත්තර ලියන්න පුරුදු කරනවා. පේපර් බලලා දෙනවා. රචනා සහ ව්‍යුහගත ලියන විදිහ උගන්වනවා. මාකින් දෙනවා හැම එකටම. ඔයාලා බලා ගන්න පුළුවන්. හරි. බලාගෙන මේ හැදෙන්න තව කල් තියෙනවා ඈ. දැන් හැදෙන්න. වාගේ වගකීමක් තමයි සබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන් පාඩම් කරන් ඉන්නේ. හරි. අපි රිවිෂන් ක්ලාස් එකේ අපේ බදාදා යනවා අරුග ජීව විද්‍යාව 7 වෙනි පාඩම. 7 වෙනි පාඩම සම්පූර්ණ ආයි ගෙදර ගිහින් පාඩම් කරන්න ඕනේ නැති වෙන්න පන්තිය තුලම උගන්වලා පාඩම් කරලා හැම ප්‍රශ්නෙම අතින් ලියලා රචනා ප්‍රශ්න ඔක්කොම අතින් ලියලා ඒකකාවරණයක් අන්තිමට ලියනවා ආයි කම්ප්ලීට් කරලම දෙනවා අරුග ජීව විද්‍යාව හා ප්‍රතිසංයුත DNA තාක්ෂණය ජූලි මාසයේ තුල අපි ඉවර කරලම දානවා. හරි. බලන්න ඇවිල්ලා
complete කරගන්න පුළුවන් 7 වෙනි පාඩම. බලන්න අංක 15 සසන ව්‍යුහහා සත්ව කාණ්ඩ නිවරදිව ගලපා ඇත්තේ. එක ජලක්ලෝම කරදිය ඇනලීඩාව හරි හැබැයි ප්‍රතිලමින් 30 වැරදි උන්ගේ දේහ ආවරණ. ශ්වාසනාල තම් ශ්වාසනාල පද්ධති තමයි ශීරපායින්න ශ්වාසනාලය කියන දේ නෙමේ ගන්නෙ පෙනහැලෙන්නේ. නමුත් කොමීට නම් හරි. ශ්වාසනාලය කියන අපුෂ්ඨ වංශයක එකක්. පෙනහැලි පක්ෂීන්න තියෙනවා මකුළුවන්න තියෙන පත් පෙනහැලි. වැරදි. ඊපස්සේ පත් පෙනහැලි තියෙනවා ගෝනුස්සර පත්තෑයට නෑ. ගෝනුස්සර තියෙනවා නමුත් පත්තෑයට තියෙන මොකද්ද? ශ්වාසනාල. ඊට පස්සේ දේහ පෘෂ්ඨ උත්තරේ පහ හයිඩ්‍රාට හරි ගැඩවිලාටත් හරි නේද හරි යනවා නේද ඔව් ගැඩවිලාටත් හරි ගැඩවිලා දේහ පුෂ්කරා කරන්න පුළුවන් උත්තරේ ඕල් ඔතන තියෙන අනේ හරි යනවා නේද ඕල් නෙමෙයි පහ මොකද හයිඩ්‍රාත් දේහ පුෂ්ඨේ හරහා කරන්න පුළුවන් ගැඩවිලාත් දේහ පුෂ්ඨේ හරහා කරන්න පුළුවන් දැන් ගැඩවිලාගේ හයිඩ්‍රාගේ දේහ පුෂ්ඨේ වෙනසක් තියෙනවා ඔව් තියෙනවා දැන් ගැඩවිලා කියන එකගේ දේහ පුෂ්ඨේ කියන්නේ නිකම් නිකම් පහිෂ්චර්මේ හරි නමුත් ඔය ඇනලීඩා ඒ කියන්නේ ගැඩවිලාගේ වගේ දරුවෝ තියෙන වාහිනීමත් දේහ පුෂ්ඨයක් ඒ කියන්නේ යාගේ සංසරණ පද්ධතිය ඇති වෙලානේ ඒත් එක්කම යාගේ දේහ පුෂ්ඨේ වාහිනීමත් වෙනවා ඒක වෙන ඒක ප්‍රධාන පොයින්ට් එකක් අරයාගේ දේහාවරණයයි මෙයාගේ දේහාවරණය වෙනස් මෙයාගේ දේහාවරණය වාහිනීමත් වූ දේහාවරණයක් කියලා ගන්න පුළුවන් නමුත් දෙකම හරි සසන පුෂ්ඨයක් තමයි දේහාවරණ හයිඩ්‍රගෙත් ඇනලීඩාගෙත් එහෙනම් උත්තරේ පහට අපි යනවා අර කිව්ව දේ මත තියාගන්න එන 16 16 නියමයි ප්‍රතිශක්තියෙන් අහලා තියෙන්නේ හරි ඔන්න ඔයාලට අමාරු තැන අහගෙන සහජ ප්‍රතිශක්තිය පිළිබඳ නිවැරදි වගන්තිය මුලින්ම අහන සහජ ප්‍රතිශක්තිය 17 අහනවා මම හිතන වෙනස් එකක් හරි ඔන්න සහජ ප්‍රතිශක්තිය මතක් කරගන්න අර අපි කියන ළමයි කෝකටත් අයිලේ වගේ කියලා. ඒ කියන්නේ මේ ඕනෑම ආකාරයක නම් පුලුල් පරාසයක සුග්ග ජීවීන්ට එරෙහිව දේහය ක්‍රියා කරන සහජ ප්‍රතිශක්තිය. අපි ඕකට තව සමාන වචනයක් කියනවා සහජ ප්‍රතිශක්තිය හෙවත් විශිෂ්ට නොවන. ඒ කියන්නේ ඕනෑම එකෙට විශිෂ්ටතාවයක් නැහැ. අරූට මේක හදලා තියෙනවා. අරූට මේක හදලා තියෙනවා. නැත්තම් අරූ ආවට පස්සේ මේක හැදෙනවා. එහෙම නැහැ. පොදුවේ ක්‍රියාත්මක වෙනවා. පුෂ්ඨවංශින් අපුෂ්ඨවංශින් දෙගොල්ලංගෙම කෝකටත් තෛලයේ වගේ පොදුවේ සුග ජීවීන් සඳහා දේහය ආරක්ෂා කරන ආරක්ෂක යාන්ත්‍රණයක් තමයි සහජ උපතින්ම ඇති වෙන එකක් තේරෙනවද වර්ගීකරණය බලාගන්න පටු පරාසයක ව්‍යාධි ජනකයන් නෙමෙයි මම කිව්වා පුලුල් පරාසයක ව්‍යාධි ජනකයන් සඳහා ආරක්ෂාව සපයනවා විශේෂිත ආක්‍රමණයකට එරෙහිව විශිෂ්ට ප්‍රතිචාරයක් නෑ මං කිව්වා අරූට මේක මුට මේක කියලා නෑ කෝකටත් එකයි මුලින් ඒක හැදිලා තියෙන්නේ එච්චරයි විශිෂ්ට නැහැ. ආවට පස්සේ හැදෙන්නෙත් නැහැ. ඒක වැරදි. විශිෂ්ට නොවනනේ මේක. අපුෂ්ඨවංශීන්ගේ පමණක් නැහැ දෙගොල්ලන්ගේම දරනවා. හැබැයි අනුවර්තී ප්‍රතිශක්තිය නම් පෘෂ්ඨවංශීක විතරයි. ප්‍රදාහක ප්‍රතිචාරය සත්ත්ව දේහයේ පළමු පෙළ ආරක්ෂණ ප්‍රතිචාරයේකි. අන්න වැරදුනා. දැන් සාජ ප්‍රතිශක්තියේ තියෙන පළමු පෙළ ඊට පස්සේ දෙවන පෙළ කියලා එකක් තියෙනවා. දැන් පළමු පෙළ කියන්නේ දේහ පෘෂ්ඨ අරවා මෙව්වා. ඒවා විනිවිදගෙන ඇතුළට ආවොත් ඒ කියන්නේ දේහ තරලයකට ඇතුළුනොත් තමයි දෙවන පෙළ පටන් ගන්න. ඔය ප්‍රදාහක ප්‍රතිචාරයකින් දරුව දෙවන පෙළ ආරක්ෂණය අපි කතා කරන්නේ. හරි. තව අභ්‍යන්තර සහජ ප්‍රතිශක්තියක්. තේරෙනවනේ? වැරදි. උත්තරේ පහ. ශ්ලේෂ්මල පටල කඳුළු කේටය සහජ ප්‍රතිශක්තියේ භෞතික හා රසායනික බාධා ලෙස ක්‍රියා කරයි. ඔව් පළමු පෙළ තමයි ඒක. උත්තරේ පහ 16ට. right හදාගන්න.
Kewan angka dahata. Pati deka pilibandawa prakasha kipaya pata dekwe. Dahata. Taru etterama mokadwe pati deka kela kiyanne mang MCQ ekata gannu ottema. Me tiyene B wasa. Thamai B wasa pat wenawa plasma saila bawata. Hari. Ya makin strawe karena wa dehing ini ya, mana poinnya? Mana mewa ke? Pati deh, mewa inwa tawa. Kode kode ak strawe karena mewa. Hari. Ya makin lama ya ada biaya jangan ke ikutnya. Ini hiba. Ikan mau kataru. Apa enggaknya? Bahiring enawa mau kek kari ekik. Apa yoga tak kira mau kak kira? Pati deka jana kegiatan. Oka mukek kariwenne pulua. Ya ada wisista. Harid plasma saila makin hadana mana ada. Ineka balala uta anuwa. Ewa tamai pati deka kegiatan. Ewa plasma sailing ilir shawe karena. Amai owa tapi kaya nawa immunoglobulin akare protein yang kela. Hari pasai hari atte ke bandila. Ya winash karana pulua. Akriya karana pulua. Oya deh valde damai, pati deh makin siddha karan. Kalau mohon awak ya, plasma saila makin, pati wisista pati deh ke jana kekat erahib, shawe karan protein yang kue, siat siak mahari. Ini kebarat tak nih alam. Plasma saila makin, wisista pati deh jana kekat erio shawe karan protein yang, oh, mereka protein yang, immunoglobulin yang. Pati deh ජනනයට සම්බන්ධ වී ඕ ජනකයට සම්බන්ධ වී උදාසීන කිරීම විනාශ කිරීම ප්‍රතිදේහ මගින් සිදු කර අනිවාර්යයෙන්ම ප්‍රතිදේහ මගින් දේක තරලවල සිටින ව්‍යාධි ජනකයන් හා ඔවුන්ගේ විශේෂිත දූලක අක්‍රිය කරයි ඔව් දේහ තරලවල ඉන්න කට්ටිය තමයි දේහ තරල මැද්‍ය ඒව හරි වැරදි නෑ අන්න වරදිනවා ඩි Tega mampena ma, kota ndeka tipa, pati deka wala, wai hedere samana viu huyak eti atere, muho vite wa patlede bedi pawati, ira kahagan patlede bedi pawati, kira nene, bedi ane lama, iwa boho vite, macane tama istrawi, iwa boho vite strawi, ane e hinda, i wartino, a, b, c, sangkalane, a, b, c kia ne tuna, hadagan. ABC කියන්නේ තුන. ඔයාල දරුවෝ ඔය තව කට් එක තියෙන පය දෙක හෝ පය තුන පළදායිස යොදව ගන්න ක්‍රමයක් මං කියන්නම් ඔය පොදුට ඉන්ටර්නෙට් කනෙක්ෂන් උත් නැති වෙනවනේ ඔය වෙලාවට Hari, aneka wala ke kondama melawata, kata hawasa haya, ata amar, kondama pawa kato, kondama wala kondama padang kana melawani, mangkia nekak, e melawat, nidagan na try karan, nidagan na timetable hadagan, emang natta nindia na tibelawa ke emang, hari de, ape hari kagi hari, video ka download karan na din neti, website neti mandan ne, emang, dina guru re ke kak download karan na, hari de, eka balan ne melawat, phone na ke charge karan beri kaman ne. Kaling dia, charge karang, ek ini belajar balan, ek online class dek recording ke video ke balan ini belajar. Online balan bayi, nama mangkia ek ini record ek download karang, ini balan. Itu mata muka kaki, paladai karang, ya khadaagan, power cut ek ini belajar. Samaan lama ini, oke, nasti karang depan. Hari, nasti karut tem loko operasi ek ini. Hari, mami kan dupat, pala api lagi samaan neng lama ini. Generator, sorry muka kaki tiennya, apa nih? Nanti katih mami kan, ane ini daruan. Kramya khadaagan, nwe pay deka tuh na istirahatam monawid dene, na evela apa parada ayu bagi takaran, nih, nasti karan nih pay evela, hari, dahat, hari, susunna we viewheha krutte, nivardi, petika capek, sangwedi petigaah kesit, susunna wa haraha. Peshyak dakwa awegya sampreshane vi o pati chavegya ne sangvedi avayavayat
කාරකයත් මධ්‍ය ස්නාය පද්ධතිය ඔස්සේ කියන්නේ සුසුම්නාව ඔස්සේ සම්බන්ධ කරන ස්නාය පතය. ඔකේ සංවේදී අවයවයේ තියෙනවා සංවේදී නියුරෝනේ තියෙනවා සුසුම්නාව ඇතුලේ අර අන්තරා නියුරෝනේ තියෙනවා පස්සේ චාලක නියුරෝනේ තියෙනවා පස්සේ කාරකය කංකාල පේශිය තියෙනවා හරියටම හරි. සුසුම්නා ප්‍රතීක වලට අදාළ සංවේදී නියුරෝන හා ආශ්‍රිත ගැන්ග්ලිය සුසුම්නාවේ උදරීය ව අන්තර්ගත වේ. උදරීයව ප්‍රතීක අදාළ සංවේදී නියුරෝනේ හා ආශ්‍රිත ගැන්ග්ලියා. හරි. සුසුම්නාවේ උදරීය නේ නේ පුෂ්ටි මූලයේ පුෂ්ටිය මූලයේ තමයි තියෙන්නේ. උදරීය මූලයේ නෙමෙයි වැරදි. මේම දෙකක් තියෙනවා නම් හරි මෙතන තමයි තියෙන්නේ පුෂ්ටියේ පැත්තේ උදරිය පැත්ත කිව්වොත් වැරදි. සියලුම ප්‍රතික ක්‍රියා මොළය මගින් පාලනය කරේ. ප්‍රතික ක්‍රියාවක් නම් මොළය මගින් පාලනය කරනවා කියලා කියන්නේ නැහැ. ප්‍රතික ක්‍රියා පාලක සුසුම්නාව හරහා මොළයක් ගෑවෙන්නේවත් නැහැ. පටස්ගාල ෂණික අනිච්චානුගතව සිදුවන ක්‍රියාවනේ ප්‍රතිකයි කියලා කියන්නේ. මොළය නැහැ. ආහාර දැකීමේදී කේරේ ශ්‍රාවය සාමාන්‍යයෙන් හෝමෝනම ප්‍රතිචාරයක් වේ. නවතර මත තියාගන්න කේට ශ්‍රාවය මේක හොඳට ලියා ගන්න පුළුවන්. මේ වචනේ හොඳට කණෙන් අහන් ඉන්න. කේට ශ්‍රාවය ආහාරය මුඛයට පැමිණීමට පෙර සිටම ස්නායුක සමායෝජනයේ මගින් ස්නායුක මගින් පාලනය කරනවා. එහෙනම් කේට ශ්‍රාවය ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින් කියන්නේ ස්වයං සාධකකේ ප්‍රත්‍යානුවේගී මගින් තමයි කේට ශ්‍රාවය උත්තේජනය කරන්නේ. ආහාරයේ සුවඳ ආහාරයේ දැකීම කොහොමද දැන් අච්චාරු තිබ්බනම් අඹ අච්චාරු ෂොක් නේ. ආ එහෙනම් ඇහුවත් ඇති කේර ශ්‍රාවය වෙනවා. වැඩේ පැහැදිලිද? කේටය ශ්‍රාවය වීමට කවදාවත්ම හෝමෝනයක් ඕනේ වෙන්නේ නැහැ ළමයි. කේටෙට හෝමෝන ඕනේ වෙන්නේ නැහැ. වැරදි. නමුත් මතක් කරගන්න ආමාශික විෂය. ඕක හෝමෝන මගිනුත් පාලනය කරනවා. පත්‍යානුවේගී එකේ මගින්. ඒ වගේම හෝමෝන මගිනුත් ශ්‍රාවය කරනවා. හැම මත තියාගන්න. ආහාරයේ දැකීම සුවඳ ආහාරයේ හැපීම ඒවැදී ශ්‍රාවය වෙන්නේ හෝමෝනමය නෙමෙයි ස්නායුමය විදිහට. නමුත් ආහාරයේ ආමාශයට පැමිණියාට පස්සේ තමයි ආමාශික විෂය හෝමෝන මගින් කියන්නේ ගැස්ට්‍රින් හෝමෝනය මගින් ශ්‍රාවය උත්තේජනය කරන්නේ. එහෙනම් ආහාරයේ ආමාශයට පැමිණි විට හෝමෝන මගින් පැමිණීමට පෙර සිටම එනම් ශ්‍රාවය වෙනවා. ඒක වෙන්නේ ස්නායුක මගින්. එහෙනම් කේටේ ස්නායුක පමණයි ආමාශික විෂය හෝමෝන ස්නායු දෙකෙන්ම වෙනවා. එන්න කලින් තියාවෙන්නේ ස්නායු ආවට පස්සේ වෙන්නේ හෝමෝන. ඔය දෙක දැන්න මතක තියාගන්න. අංක 4 වැරදි. 5 සුසුම්නාවේ දූෂර ද්‍රව්‍ය අන්තර්ගත නියුරෝන ප්‍රතික චාපයක ඇති කිරීම සහභාගී නොවේ නෑ. දූෂර ද්‍රව්‍ය තියෙන්නේ මැද තියෙන්නේ අන්තරහර නියුරෝන සානිකුත් ඒවා තියෙන සෛල දෙක තියෙනවනේ. ඔය කිව්වත් වැරදි. උත්තර 1 විතරයි 18ට. හදාගන්න. 18ට 1. හරි. එන්න 19ට. පහත දී ඇති වගන්ති අතරේ සංවේදී ප්‍රතිගාහක පිළිබඳ වැරදි වගන්තිය තෝරන්න. ප්‍රතිගාහක රසහ ආග්‍රහණය සදා වූ ප්‍රතිගාහක දෙවර්ගයේම රසායනික ප්‍රතිගාහක වේ. ඕ රස ආග්‍රහණය. තරුව රස ප්‍රතිගාහණය කරන සංකෘතිය මගින් ආග්‍රහණය කරන ආග්‍රහණ අපිච්ච දේ තියෙන සෛලවලින්. ඒවැ ව්‍යුහ බලා ගන්න. ශබ්දයේ සංවේදී ප්‍රතිගාහක සෛලවල රෝම නැමීම නිසා එහි ශ්‍රවණ ප්‍රතිගාහක උත්තේජන වී ස්නායු වාවේග ජනනය කරයි. අනිවාර්යයෙන්. කෝටීය අවයවය කියලා එකේ තියෙනවා. ශ්‍රවණ සංවේදී රෝම ඒවා නැමීමෙන් තමයි ස්නායු වාවේග ආරම්භ වෙන්නේ.
පුද්ගලයෙකුගේ දේහ සමතුලිතතාවය පවත්වා ගැනීමට බලපාන ව්‍යුහ අර්ධ චක්‍රාකාර නාලවල පිහිටයි අනිවාර්යයෙන්ම අර්ධ චක්‍රාකාර නාලහා ආලින්දේ හා තුම්බිකාවේ තමයි දේහ සමතුලිතතාවය සඳහා අවශ්‍ය වන ප්‍රතිග්‍රහක තියෙන්නේ. දුෂ්ටිවිතානේ කේතු තුල අන්තර්ගත වන වර්ණක යම් දෙයක ගැඹුරු සංජානනයට වැදගත් වේ. නෑ ළමයි. ඔය කේතු හොඳට අහගන්න. දුෂ්ටි ප්‍රතිග්‍රාහක. මයිල වර්ග දෙකයිනේ තියෙන්නේ. යෂ්ටි කේතු. අපි උන් ගැන දන්නවනේ. මෙයා මද ආලෝකය, මෙයා වැඩි ආලෝකය සහ වර්ණ දෘෂ්ටි. කවදාවත් ළමයි ගැඹුර ඊට පස්සේ වස්තු චලනය වන වේගය හරියද ත්‍රිමාන දෘෂ්ටි ඇති කරන්නේ නැහැ ඔය දෘෂ්ටි සංවේදී සෛල වලින් ඒව අදාළ නැහැ ඔය දැන් මිනිහට තියෙනවානේ ත්‍රිමාන දෘෂ්ටි ඇති වෙන්න දැන් බලන්න මෙන්න මෙහෙම මිනිහාගේ ඇස් දෙක තියෙන්නේ කොහෙද දෙපොළේ හරි දෙපොළේ තමයි කොහමද ඇස් දෙක තියෙන්නේ හරිද මේ මූණේ ඉස්සරහා පැත්තේ ඇස් දෙක තියෙන මිනිහාගේ නේද ඒතර හරිද? දැන් මෙහෙම මේ ඒ දෘෂ්ටි පරාසයත් අපි ඉස්සරහා පැත්ත මෙහෙම හඳුත් එහෙම ලේසි නේද? ඔය මිනිහාගේ මෙහෙමනේ මූණ තියෙන්නේ. ඔය මූණ තියෙද්දි ඉස්සරහා පැත්තේ ඇස් දෙක කොහොම තියෙනවා? හරි? මෙහෙම. ඒතර මෙහෙම මේ පරාසයක් තියෙනවනේ. මේ ඇහෙන්. ඒ මේ ඇහෙනුත් තවම පරාසයක් තියෙන්නේ. හරි. දැන් බලාගන්න මෙන්න මේ හරිය. ඇස් දෙකෙම බලන එක ගොඩාදුර අපිට ඉස්සරහානේ හොඳට පේන්නේ. එතකොට මෙන්න මේ හරියේ තියෙන වස්තු ත්‍රි මා නේත්‍රව. ත්‍රි මා නේත්‍රව කියන්නේ ඇස් දෙකෙම. හරි net කියන්නේ ඇස්නේ. ඇස් දෙකෙම පේනවා එකම වස්තු කාණ්ඩය. එතකොට ළම ඇස් දෙකෙම එකම වස්තු කාණ්ඩේ බලද්දී අපිට මේ වස්තුවල ත්‍රිමාන දර්ශනය පේනවා. දරුවෝ ත්‍රිමාන දර්ශනය කියලා කියලා කියන්නේ මේ දිග පළල ගැඹුරු නේද ත්‍රිමාන කියලා කියනවා. අන්න ඒක පේන්නේ ඇස් දෙක ඉස්සරහා තිබීමේ වාසියක් විදියට ත්‍රිමාන දර්ශනය. ඒකෙන් වස්තු චලනය වන වේගය වස්තු අතර තියෙන දුර ඔය ඔව්ව හඳුනාගන්නේ මෙන්න මේ ත්‍රිමාන දෘෂ්ටිය ඇති කරගන්නේ මොකද්ද? ත්‍රිමානේත්‍ර දෘෂ්ටි කියන්නේ ඇස් දෙකෙන්ම එකම වස්තු කාණ්ඩේ බැලීම කියන ලක්ෂණය මිනිහට තියෙනවා. ඒකයි හේතුව වෙන්නේ. නැතුව යෂ්ටි හේතු වල කතාවක් නෙමෙයි දරුවෝ. මේක මත් තියාගන්න. ඔක අහන විභාගයට. එහෙනම් මොකද වෙන්නේ? හතර වැරදි හතර. හරි. පහ. සමේ ඇති මර්කල් මඩල ස්පර්ශද? සමේ ඇති මර්කල්. ඔව් නේද? ස්පර්ශ තමයි මර්කල්. මයිස්නර් මර්කල් ස්පර්ශ. වර්ධින උත්තරේ අංක 419 එකට හදාගන්න. දැන් මේවා පුළුවන් වෙලා තියෙන්නේ මේ පස්සේ පාඩම අතර බලා ගන්න හරි නැත්නම් MCQ හොල්ලන්නවත් බැරි වෙයි ඔයාලට හරි 20 මිනිසාගේ අන්තරාසර්ග ග්‍රන්ථි හෝමෝන කිහිපයක් පහත දැක්වේ හයිපොතැලමස් අපර පිටියුටරිය තයිරොයිඩ් ආ අධිවුක්ක මජ්ජාව ශ්‍රාවය වන හෝමෝන අදාළ නිවැරදි අක්ෂරය ඔව් හයිපොතැලමස් නම් ENRH අපර පිටියුටරිය නම් ADH තයිරොයිඩේ නම් කැලසිටොනින් අධිඋක්ක නම් ඇඩ්‍රිනලින් ඔව් උත්තරේ අංක 4 විස්තර උත්තරේ 4 රයිට් අවශ්‍ය දේවල් හදාගන්න හරි අපි යමු දෙවනි ව්‍යුහගත එක සාකච්ඡා කරන්න දැන් මේ දෙවෙනි ව්‍යුහ ගත එකේ දරුවෝ තියෙන සම්පූර්ණම සත්‍යය. හරිද? එතකොට බලන්නවා සත්‍යය ප්‍රශ්න ලියලා ලකුණු එන්නේ කොහොමද කියලා. දුර්වල පාඩම් අල්ලගන්න. හරිද? දුර්වල පාඩම් අල්ලගන්න. දැන් අපි සිද්ධාර්ථ පන්තියක් එහෙම කරනවා නම් එහෙම අපි අනිවාර්යෙන් උගන්න එක එක් පාඩමට ළමයාට බැරි මොනවද කියලා අපිට
ahala balla ewa karanna thibba hari da ewa revision ne oyama therum ganna wada beri paadam monawada kiyala hari ewata vishesha avadana yomu karanna vibhage di ewata amaruwe wetenawama kiyala dannawana nam ewa hadagena yanna vibhagata yati hari da oyata puluwan tika nemei paadam karanna one beri paadan tika hari ewata beri kaalayak yomu karanna hari api balamu devani prashne lakunu da ganna hariyata ma දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසට එන්න රෝම ඉලක්කම් 1 සත්ත සදුෂ පෝෂණයේ පියවර අනුපිළිවෙලින් නැත්නම් අනුපිළිවෙලින් තිබෙන්නේ නැත්නම් දරුව වැරදි ඈ අධිග්‍රහණය ජීරණය ස්වීකරණය අවශෝෂණය sorry මුලින්ම හරි අවශෝෂණ අධිග්‍රහණය ජීරණය අවශෝෂණය ස්වීකරණය පහ කිරීම පියවර පහ පිළිවෙලට තිබ්බොත් එක ලකුණයි දෙන්නේ exam එකේ. හරි එක ලකුණයි. ආහාර මාර්ගනාලේ දීර්ඝතම අවයවේ නම් කරන්නලු එය බෙදෙන ප්‍රදේශ. ශුද්‍රාන්තේ කියලා ලිව්වොත් එක හරියක් දෙන්න අකුරු හරියට තියෙන්න ඕනේ ශුද්‍රාන්තය. ප්‍රධාන කොටස් තුන පිළිවෙලින් ලියන්න ග්‍රහණීය ශුන්‍යාන්ත්‍රකය ශේෂාන්ත්‍රකය ග්‍රහණීය ශුන්‍යාන්ත්‍රකය ශේෂාන්ත්‍රකය ග්‍රහණීය ශුන්‍යාන්ත්‍රකය ශේෂාන්ත්‍රකය තිබුණ නැත්නම් ලකුණු දෙන්න එපා තුනම හරි ගියොත් විතරක් එක ලකුණක් දෙන්න දිගම වේට ශුද්‍රාන්තය ලියලා තියෙනවා නම් තව ලකුණක් දෙන්න හරි රයිට් ආස්තරණේ වෙලා තියෙන අපිච්ඡදේ සාමාන්‍ය දරුවෝ ශුද්‍රාන්තය ආස්තරණේ වෙන්නේ අර අවශෝෂණය කිරීම සඳහා විකරණයේ වෙච්චි එක්කෙනාගේ කවුද සරල ස්තම්භික අපිච්ඡදේ කියලා ලියන්න සරල ස්තම්භික අපිච්ඡදේ කියලා ලියන්න සරල ස්තම්භික අපිච්ඡදේ එක ලකුණයි දැන් රෝම ඉලක්කම් දෙක අග්නයාශයේ අන්තරාසර්ගී කොටස ළමයි අග්නයාශයේ කොටස් දෙකක් තියෙනවා දැන් අග්නයාශය ගත්තොත් මෙන්න මෙහෙම ශ්‍රාවී සෛල වලින් හැදෙනවා බදරිකා කියලා එකක් අර බදරිකා හැදෙන්නේ ශ්‍රාවී සෛල වලින් එයා මගින් කරන්නේ බහිරාසර්ග කෘත්‍යේ නම් අග්නයාශික යුෂේ ශ්‍රාවී කිරීම තමයි බදරිකා මගින් කරන්නේ බදරිකා බදරිකා බහිරාසර්ග ඉතින් තැන් තැන් වල තියෙනා මොනවද අන්තරාසර්ග කෘත්‍ය ඉටු කරන ලැන්ගහන් දීපිකා දීපිකා ලැන්ගහන් දීපිකා ඒ තමයි බහිරාසර්ග කෘත්‍ය ඉටු කරන්නේ sorry අන්තරාසර්ග කෘත්‍ය අන්තරාසර්ග කෘත්‍ය ඉටු කරන්නේ කවුද ලැන්ගහන් දීපිකා කියලා ලියන්න එක ලකුණක් දෙන්න ඇහුවොත් බහිරාසර්ග කවුද බදරිකා අක්මා කෝටරාභයත් තුළ අඩංගු වන්නේ කුමන වාහිනී වලින් සැපේන රුධිර මිශ්‍රණයද සාමාන්‍ය අපි දන්නවා දරුවෝ මෙහෙම කෝටරාභයට මෙන්න මේ වගේ තැන් දෙකකින් රුධිර එනවා දැන් කෝටරාභයක් කියන්නේ අක්මා සෛල පේලි යුගල් දෙකක් අතර තියෙන අසම්පූර්ණ බිත්ති සහිත රුධිර වාහිනියක් මේක තමයි යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ශාඛාව මේක තමයි යාකෘතික දමනියේ ශාඛාව එහෙනම් ලියන්න යාකෘතික ප්‍රතිහාර ශිරාව සහ යාකෘතික ප්‍රතිහාර ශිරාව සහ යාකෘතික දමනිය මගින් තමා මෙයා මගින් දෙනවා පෝෂක බහුල රුධිරය මෙතෙන්ට මෙයා මගින් දෙනවා O2 බහුල රුධිරය මෙතෙන්ට දෙක මිශ්‍ර වෙනවා මෙතෙන්ට පස්සේ වා ගමන් කරන්නේ කොහෙටද? ඔව් මධ්‍ය ශිරාවට තමයි ගමන් කරන්නේ. එතන මධ්‍ය ශිරාව යන්නේ කොහෙටද? යාකුතික ශිරාවට තමයි මධ්‍ය ශිරාව යන්නේ එතනින් එහාට. හරිද? ත්‍රාක්මා කෝටරාභය කියලා කියන්නේ මෙන්න මේක තමයි කෝටරාභය. කෝටරාභය කියන්නේ ඕක. හරි. යාකුතික ප්‍රතිහාර ශිරාව යාකුතික දමනිය ඔන්න දෙනවා ඊට පස්සේ යාකෘතික ශිරාවට ගමන් කරනවා යාකෘතික ශිරාව කියලා කියන්නේ අතන මධ්‍ය ශිරාව තමයි මේ මේක තමයි මධ්‍ය ශිරාව යන්නේ යාකෘතික ශිරාවට හරි ලකුණු දෙකයි
Rudira kategasimeta daayaka wana plasma protein warga dekak ahanawa. Pribinogen aniwaren liyanna. Prothrombin tamai igawa ekkena liyanna wenne. Prothrombin. Pribinogen prothrombin. Pribinogen ha prothrombin. Hari. Nardi nang collagen kene hema liyala tiyena hadaganna. Collagen kene ekak tiyena eka plasma protein yan neme kati gahena ona wenne ne. Collagen tantu neme ya. Fibrin tantu tama kati tiyene. Mona tantuda? Fibrin tantu. Hari. Agat yanu kumakda lame agate kiyala kiyanne ahannako mehema ta podi karanawak man kiyanna me me panti athule oyala meka puluwan taram me prasidha karanna mama danne iye man ekata den tamai mata karanna puluwan dewal man eka wenuwen karanawa me mage yaluwek saha lame oy mage wahane hema elewwa issara aeta yaddi me kollek harida podi kollek 1998 podi kollek Me e kolla gahakin wetila deng apit ekka ne deng avurudu dekak thirena nan apit ekka ne man dani gahakin wetila 11 weni kasheru kawa matakai ne dan harminiyawa me indaddi hari hari meke 11 weni eka tiyenawane harida 11 eken 7ak gravy hari අනෙක් 12ක් තියෙනවානේ උරස් අර උරස් පැත්තේ නේද මේ 8 9 10 11 මෙන්න මේ හරිය වගේ හරිද කෂේරු කාවක් ගහෙන් වැටෙද්දි කෂේරු කාවක් කැඩිලා සුසුන්නාවට ඇනිලා සුසුන්නාව කැඩිලා මම කියන්න ඕනේ නැහැ නේද සුසුන්නාව කැඩිච්චට පස්සේ මොකද වෙන්නේ කියලා හරි සුසුන්නාව කැඩිලා මෙන්න මෙතන සුනාව කැඩිලා. හරි. එතකොට ඒ ළමයාගේ පොඩි කොල්ලෙක් අපේ රණයිම බාලයි ගොඩක්. හරිද? ඒ කොල්ලෙ. ඉතින් උගේ මෙතනින් එහා පර නැහැ. ඔක වෙලා දෙන අප්‍රේල් මාසෙ. හරි. අප්‍රේල් මාසෙ. ඒක කොළඹ ජාතික රෝහලේ ඉඳලා ඊයේ පෙරේද ගෙදර ඇවිල්ලා දැන් ඉන්නේ අර ගම්පහ ආයුර්වේද වික්‍රමාරච්චි ආයුර්වේද කියලා තියෙන. අන්න ඒක තමයි දැන් ඉන්නේ. හොස්පිටල් එකේ නේවාසික ප්‍රතිකාර ගන්නවා. Terus udah katakan apa loh? Pohonnya mang iya katakan, mandi ini Facebook ini kalau terus kini dek apa? Oh, foto kata, mang orang puluhan terang koyak gatta. Jadi mungkin betulnya apa nih? Hari, kedi lah. Inggris ibet karena bad, kedi lah. Hari, single ibet karena bad, ting kedi cara pasi. Namun deng, me ayurveda mahasiswa tuh nak kita kerja ini lebih kira, me kiele ting deng inna wa, deng mata puluhan udah mang karena wa, mata mahal loko udah karena bad, ting mang puluhan mata මම නෝක ආහාරයට උදව් කරනවා. කියන්නේ සාමාන්‍ය මිනිහෙක් විදිහට මේ පුළුවන් ළමයි එමේ පුළුවන් අම්මලා තාත්තලා ඉන්නවා නම් සහ එහෙම උදව් කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න මේ ඌව ගිහිල්ලා බලලා හරි එහෙම ඌව සම්බන්ධ වෙලා හරි උට උදව් කරන්න මේ රොද පුටුවන් නම් අරක්. හරිද? තා එන්න දුප්පත්. පට්ටම දුප්පත්. ඒ කියන්නේ මේ මැටි ගයක් තියෙන්නේ උට මේ ඌ අපිත් එක්ක වැඩ කරේ උට රස්සාවක් වා ගන්න ගම අපේ වාහනේ ලුවා නිකන් ඉන්න ගම පීලුවට වගේ කරේ ඒක රස්සාවක් ද නෙමෙයි ඉතින් පොඩි පඩියක් අපි දුන්නේ හරිද ඉතින් ඉතුරු කරපු සතමහක්වත් නැහැ මේ සාමාන්‍ය පොඩි කොල්ලෙක් නේ ලස්සන පොඩි කොල්ලෙක් පව් හරිද ඉතින් දැන් උගේ කොන්ද කැඩිලා තියෙන්නේ සුන්නාව කැල්ල ඒ කියන්නේ ඉතින් ජීවිත කාලේ මෙහෙම තමයි ඉන්න වෙන්නේ සල්ලි නැහැ තාත්තා රස්සාවකුත් නැහැ අම්මා රස්සාවකුත් නැහැ ඉතින් මැටි කේකෝ හි ඉන්නවා පුළුවන් නම් මම මේ පන්ති මැද කියන හේතුව මම කියන්නේ නෙමෙයි ඉතින් මට මතක් වුණා හරිද මේ මේ කාලය අනික දන්නවනේ පස් එක යන්න එන්නවත් මර ගානක් යනවනේ තුන් වෙලක් කණ්ඩත් මර ගන්න දැන් මගේ අර ආයුර්වේද ළමයි ඉන්නවා දැන් මාත් පන්ති කරන් අවුරුදු 7ක් විතරනේ හරිද ඉතර ඒ ડોක්ටර්ස්ලා ඉන්නවා කම්ප ආයුර්වේද ඉන්නවන් ඉන්නවා ගොඩක් ඉගෙන ගන්න උනොත් ඉන්නවා මං උන්ට කිව්වා ඊයේ ඉතින් උන්ට කරන්න පුළුවන් දේ කොත් නැ උන්ට සල්ලි දෙන්න බෑනේ උන්ටත් බොහොම වරෙන් ඉන්නේ පුළුවන් ට්‍රීට්මන්ට් සහ ඒ උදව් ටික කරයි පුළුවන් ටිකක් සල්ලි වැඩිපුර තියෙන ළමයෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවනම් ඊය කරේ තියෙන දෙන්නේ කියන එක තමයි මම කියන්නේ. මට පුළුවන් දේ මම කරනවා. සහ දැන් ඔන්ලයින් ක්ලාස් හැදුනොත් ඇත්තරම 50%ක් මම උට දෙනවා. හරිද? ඔන්ලයින් ක්ලාස් හැදුනොත් මේ අවුරුද්දේ හැදෙයි ඉස්සරහට මම ඔය ඉස්සලා අවුරුද්දෙත් මම 10%ක්වත් ගත්තේ නැහැ. මගේ සල්ලි මම ගත්තේ නැහැ. ඔක්කොම කරේ මේ මම කියලා නැහැ මේ ඔක්කොම කරේ මේ අපි ඔය සර්ලත් එක්ක එකතු වෙලා සම්පූර්ණ මේ කොවිඩ් කාලේ හැමෝටම බඩු දුන්නා, සල්ලි නම් දුන්නේ නැහැ. බඩු දුන්නා, සල්ලි ටික ඔක්කොම අරගෙන ගියේ පාර ඔන්ලයින් ක්ලාස් එක හොඳයින් ටික. ෆිසිකල් ක්ලාස්
website tika kuin saha zoom tema karanne inda mama 10 10ක් ගතනේ 90ක්ම දුන්නේ මිනිසුන්ට දැන් මේ පාරත් මම දෙනවා class හැදුනොත් දැන් නම් මහ ගොඩක් නැහැ හැදුනොත් මූට බලා ගන්න මම්මුව බලා ගන්නවා හරිද හැදුනොත් මම්මුව බලා ගන්නවා හරිද ඒක වෙනම කතාවක් මේ ඔයාලට පුළුවන් දෙයක් දෙයක් සල්ලි ටිකක් තියෙනවා business කරන මේ කාලේ හරි ටිකක් එන කෙනෙක්ගේ දරුවෙක්ගේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඉන්නනම් මට පොඩක් කතා කරන්න මම උගේ number එක තියෙන උට පොඩ උදව් කරන්න මේ මේක උදව් කරාට පවු නැති උදව් කරාට අපරාධ කියන්න බැරි දෙයක් මම විශ්වාසයෙන් කියන්නේ නේද පුළුවන් නම් කරන්න ඉන්නවනම් ඔය මගේ number එක වාගාව ඇතිනේ ඊට පස්සේ අරුගේ number එක මම දෙන්නම් call කරන්න පුළුවන් හැමෝම කරන්න මේ දවස්වල කරන්න බෑ හැමෝටම පුළුවන් හැමෝම ඉන්නවා පුළුවන් හැමෝම කරන්න හරි වෙනම කතාවක් ඈ දැන් ඉවරයි ඒකෙන් දුක දුකයි තමයි දැන් ඒක හිතන්න එපා කරන්න දෙයක් නැහැ හරි හරි දැන් මම යන්නේ අගාතේට හරි අගාතේදී දරුව වෙන්නේ හරිද දැන් අගාතේගේ අංශභාගනේ ඉතින් අංශභාගේ වෙන්නේ මේක වෙනම හේතුවක් අරූග හේතු වෙන එකක් ඈ උගේ වුණේ සතුන්නාම කැල්ල මේක වෙනම දෙයක් හරි දැන් අගාතේදී වෙන්නේ මේ මොලේ තියෙන ළමයි හරි හරි රොයි මොලේට ඉන්නේ සපේන උදිර වාහිනී තියෙනවනේ හරිද රුධිර වාහිනී වල ළමයි අර ඇතරෝමා තත්ත්වයේ වගේ අඩු ඝනත්ව ලිප ප්‍රෝටීන කොලෙස්ටරෝල් තැම්පත් වෙලා මේ රුධිර වාහිනී වල හරිද මේ රුධිර වාහිනී පුපුරා යාම හෝ අවහිර වීම වෙනවා හරිද අවහිර වීම පුපුරා යාම වුණාට පස්සේ අදාළ මොළයේ ප්‍රදේශයේ රුධිරයේ සැපවීම නැති වෙනවා ඒ කියන්නේ රුධිරය කියලා කියන්නේ මොකද්ද O2 සහ පෝෂක අදාළ ප්‍රදේශෙ නැති වෙලා යනවා එතකොට ස්නායු සෛල ටික මැරෙනවා එතකොට මොකද වෙන්නේ අදාළ මොළයේ කොටසෙන් පාලනය කරපු දේහ කොටස් ටික මොකද වෙන්නේ පණ නැතු යනවා ඒකේ ක්‍රියාව නැති වෙනවා ගොඩක් ප්‍රබල තැනකට නම් මේ මොළේ මගින් ක්‍රියාව දෙන්නේ මැරෙන්න පවා පුළුවන් තේරෙනා නේද රයිට් ඈ දමනි බිත්ති ඝනවීම හේතුවෙන් ඇතිවන පළවෙනි පොයින්ට් එක දමනි බිත්ති ඝනවීම හේතුවෙන් ඇතිවන ඇතරෝස් ක්ලෝරයිසිස් ඒ කියල ළමයි ඇතරෝමා කියලා ලියන්නව නැත්නම් පොතෙන් බලලා අකුර ලියන්න ඇතිවන ඇතරෝමා තත්වය හේතුවෙන් ඇතරෝමා තත්වය හේතුවෙන් මොළයට රුධිරයේ සපයන දමනි පුපුරා යෑමෙන් මොළයට රුධිරයේ සපයන දමනි පුපුරා යාමෙන් මොළයේ රුධිර සැපයන දමනි පුපුරා යාමෙන් ඊගාව O2 සහ පෝෂක සැපවීම නැතිවේ නැත්නම් අඩුවේ O2 සහ පෝෂක සැපවීම නැතිවේ නැත්නම් අඩුවේ ඇලිරක් ගාල යන අඩුවේ නැතිවේ කියලා හරි හරි ඒ හේතුවෙන් ස්නායු පටක මියයයි ඒ හේතුවෙන් ස්නායු පටක මියයයි. ඒ හේතුවෙන් ස්නායු පටක මියයයි. මොළේ මැරෙනවා පැත්ත. හරි. ඒ හේතු ස්නායු පටක මියයයි. ඔනෝක තමයි ළමයි සිලබස් එකේ තියෙන්නේ ඔන්න ඔය අගාතේ කියන තත්වයට හේතුව විදියට. ස්නායු පටක මිය යනවා. එතනින් එහාට සිලබස් එක කියන්න අවශ්‍ය නැහැ. අදාළ මොළෙන් පාලනය කරන කොටස පණ නැතු වෙනවා කියලා කියන්නේ ඒකේ ක්‍රියාව එනවා. හරි. ඔය පොයින්ට් එක තමයි ලකුණු තුනක් දෙන්න අර පොයින්ට් එකට. දමනි බිත්ති ඝනවීම කියන කතාව ඇතරෝසිස් තත්ත්වය කියන කතාව O2 සහ පෝෂක ලැබෙන්නේ නැහැ කියන කතාව. එමගින් මොළයේ කොටස ක්‍රියාව නැති වෙනවා බව. ලකුණු තුනකින් තමයි අපි ඔබ පොයින්ට් දෙන්නේ. ඔබ පාඩම් කරලා තියාගන්න. හරි. ඊට පස්සේ මරු ප්‍රශ්නයක් තන රෝමී ලක්කන් හතරේ මවට pH තන දරුවෙක් බිහි කළ බර මුල් වරට pH තන බබෙක් බිහි කරනවලු මේ අම්මා මෙන්න අම්මා පළවෙනි බබා මෙන්න ඉන්නවා පළවෙනි එකා ඒක වන ධන එකෙක් හරි ඊට පස්සේ බිහි කළ ඍණ රුධිර ඝනයක් සහිත මවෙක් මවක් අම්මා හැනම් රේසස් ඍණ දැන් දන්නවනේ දැන් තාත්තා ධන වෙන්න ඕනේ නේද දැන් ඇහුවොත් විභාගෙට මේ කොල්ලයා තාත්තා කවුද තාත්තා ඍණ කියලා ලියන්න පුළුවන්ද? දන්නේ තාත්තා ගැන කියන්න පුළුවන්ද? බෑ බෑ. කොල්ලා ධන වෙන්න නම් අම්මා ඍණ නම් තාත්තා ධන වෙන්නම එපා නේ. හරි ඒක වෙනම කතාවක්. දෙවන ගැප් ගැනීමේදී ධන භ්‍රූණයක්
pihitiya hot ema bruneyata siduwiya haki balapama menna dewana eka dan meka first eka menna second eka dewani pilisinda ganeema hari dan apita kathawak tiyenawa kiyanna balanna amma rina amma gange reasons tibila neha reasons kiyanne pratideeka janakaya හැබැයි පළමු බබා රීසස් ධන වෙලා තාත්තා ධන හින්දා පළවෙනි බබා බිහිවීමේදී සිදුවන රුධිර වහනයත් එක්ක මවගේ රුධිරයට ගිහිල්ලා තියෙනවා දරුවෝ මොනවද රීසස් ප්‍රතිදේහ ජනක ගිහිල්ලා මවගේ දේහය තුල හදාගෙන තියෙනවා දැන් මොනවද රීසස් ප්‍රතිදේහ වැඩේ පැහැදිලිද හරි ඒක දැන් ඔලුවේ තියාගන්න දැන් මේ මවගේ රීසස් ප්‍රතිදේහ කියලා වර්ගයක් තියෙනවානේ. දරුවෝ රීසස් ප්‍රතිදේහ වලට කලල බන්දේ හරහා බබාට ගමන් කරන්න පුළුවන්. මොකද ප්‍රතිදේහ කලල බන්දේ හරහා බබාට ගමන් කරනවා. දැන් බලන්නකෝ. අපිට කියනවා දෙවනි බබත් රීසස් ධන කියලානේ කියන්නේ. එහෙම නේද කියන්නේ? කොහෙද තියෙන්නේ? හරි ඔව්. ඊට පස්සේ බලන්න දෙවන ගැප් ගැනීම ධන බ්‍රූණයක්. එතකොට මේ බබත් ධනනේ දැන්. හරි. දැන් බලන්න මම මේක ලොකු කරලා අඳිනවා මෙන්න දෙවන බබා එයා රීසස් තන බබෙක් මෙන්න කලල බන්දය මෙන්න අම්මා හරිද දැන් අම්මා කගේ මොනවද තියෙන රීසස් ප්‍රතිදේහ තියෙන අම්මා කෙනෙක් කලල බන්දය හරහා ප්‍රතිදේහ ගමන් කිරීමක් වෙනවා දැන් බබා රීසස් ධන කියන මොකද්ද බබා ගැගේ ප්‍රතිදේහ ජනක තියෙනවා තේරෙනවද RH ප්‍රතිදේහ ජනක තියෙනවා දැන් බලන්න මේ ප්‍රතිදේහයේ ගමන් කරනවා බබාගේ පැත්තට උගේ ඇඟේ ප්‍රතිදේහ ජනකක් තියෙයි අපි ඉඳගෙන තියෙනවා සිද්ධාන්තය කවදා හරි ජනකයක් සමාන වුණොත් ප්‍රතිදේහයකට මොකද වෙන්නේ රතු දරාණු විනාශ වෙනවා හරි එහෙනම් මෙතන ජනකයේ රීසස් නේ ඉතින් එච්චර යමන දාන්න තියෙන්නේ රීසස් ප්‍රතිදේහ ජනකයි රීසස් ප්‍රතිදේහයි සමාන වෙනවා බබාගේ ඇඟ ඇතුලේ දෙවනි බබාගේ. නම් බබා රත්ත්‍රහීනතාවයෙන් මැරෙනවා. අපි ඉතින් එහෙම මැරෙන්න දෙන්නේ නැහැ. මොකද කරන්නේ? පළමු බබා හම්බ වෙලා පැය කිහිපයක් යන කලින් අර පළමු බබාගේ අම්මගෙන් නම් පළමු බබාගෙන් අම්මට ආපු ප්‍රතිදේහ ජනකටක විනාශ කරනවා අපි ප්‍රතිදේහ ඉන්ජෙක්ෂන් කරලා. ඒක අපි කරනවා. එහෙනම් දෙවනි බබාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නොකොලොත් තමා දෙවනි බබාට රක්තහීනතාවයෙන් මැරෙන්නේ හරිද මේක ගොඩාක් අඩ තේරෙන්නේ නැතු ඇති තාමත් තේරුන්නේ නැතු ඇති නෝට් එකත් හොඳට කියවන්න නැවත පාරක් මම මේක සිද්ධාන්ත උගන්වන දවසක මේක අල්ලගන්න නะ ප්‍රශ්නෙන් මම කරලා දුන්නා දැන් බලමුකෝ අහන දේ මුල් වරට ධන දරුවෙකු බිහි කළ වෙන රුධිර ගණයක් සහිත මවකට දෙවන ගැප් ගැනීමේදී ධන බ්‍රූණයක් පීටිහොත් එම බ්‍රූණයට සිදුවිය හැකි බලපෑම කුමක්ද ඔන්න ඔයාව විස්තර කරන වචන ටික මම කියනවා පළමු ලියන්න එපා කවුරුවත් පළමු දරුවාගෙන් මවට පැමිණි රීසස් ප්‍රතිදේහ කලල බන්දේ හරහා දෙවන දරුවාට ඇතුළු වී තේරෙනවද දෙවන දරුවා රීසස් ධන බැවින් උගේ මොනවද තියෙන්නේ රීසස් ප්‍රතිදේහ පවතිනවා සෝරි ප්‍රතිදේහ ජනක පවතිනවා එම ප්‍රතිදේහ ජනක සහ අර ප්‍රතිදේහ එකට ගැටීමෙන් ඔන්න රත්තාණු විනාශ වීම සිදුවේ ඒ මේ සිද්ධාන්තයට අනුව සමාන වුණොත් ජනකයයි දේහයයි විනාශයක් මේ මේක රිසෝස් බුක් එකේ නොකිය හෙන පිස්සු කියලා හරිද මේක කිව්වම ළමයි හැමෝටම ඕක නිකම්ම තේරෙනවා හරි එහෙම තියාගන්න ඔච්චරයි ලියව මාත් එක්කම යන මවගේ රුධිර ප්ලාස්මාවේ يعني මවගේ රුධිර ප්ලාස්මාවේ තියෙන තැන මවගේ රුධිර ප්ලාස්මාවේ පළමු දරුවාගේ රත්තාණු වලට ප්‍රතිචාරයක් ලෙස විකසනය වූ මවගේ රුධිර ප්ලාස්මයේ පළමු දරුවාගේ රත්තාණු වලට ප්‍රතිචාරයක් ලෙස විකසනය වූ රීසස් ප්‍රතිදේහ
කලල බන්දේ හරහා බ්‍රූනේට ගමන් කොට කල්ල බන්දේ හරහා බ්‍රූනේට ගමන් කොට බ්‍රූනේට ගමන් කොට බ්‍රූනේ රක්තාණු විනාශ කිරීම බ්‍රූනේ රක්තාණු විනාශ කිරීම බ්‍රූනේ රක්තාණු විනාශ කිරීම ඔක තමයි රිසෝස් බුක් එකේ අනුව පොයින්ට් එක හරි හරි බ්‍රූනේ රක්තාණු විනාශ කිරීම එහෙම වෙන්නේ ඇයි කියලා දන්නේ නැහැනේ මෙන්න මේක ලියා ගන්න රිසෝස් ප්‍රතිදේහ ජනක ඒක වෙනම පොයින්ට් එකක් නේ මේක ඔයාලට දැනගන්න ඕන තැන විතරයි මාතෘකාව ඕකනේ ප්‍රශ්නෙට ඕනේ නැහැ රිසෝස් ප්‍රතිදේහ ජනක රිසෝස් ප්‍රතිදේහ සමග සමාන වීමෙන් රක්තාණු විනාශ විය හැකියි කියලා වෙනම ලියා ගන්න රිසෝස් ප්‍රතිදේහ ජනකය රිසෝස් ප්‍රතිදේහ සමග සමාන වීමෙන් රක්තාණු විනාශ වේ කියලා වෙනම ලියා ගන්න හරි රයිට් හේතුව අවශ්‍ය දේවල් ගොඩ දා ගන්නම හරි අපි යමු B කොටසට පෙනහැලි වාතනය වීමේ අවස්ථාවය කුමක්ද ඒක ළමයි ගර්තවල O2 වැඩිපුර තියා ගන්න ඕනින්ද තමයි ඔක වෙන්නේ ලියන්නේ මෙන්න මෙහෙම වචනයක් ගර්තවල ඉහළ O2 සහ අඩු CO2 සාන්ද්‍රණයක් පවත්වා ගැනීම ගර්තවල වැඩි CO2 සහ අඩු sorry ගර්තවල වැඩි O2 සහ අඩු CO2 සාන්ද්‍රණයක් පවත්වා ගැනීම ගර්තවල වැඩි O2 සාන්ද්‍රණයක් සහ අඩු CO2 සාන්ද්‍රණයක් පවත්වා ගැනීම ට තමයි මොකද්ද වාතනය වෙන්නේ ඇතුළු කරගන්න පිට කරන්න තේරෙනවද රයිට් එක ලකුණයි මිනිසාගේ ශ්වසන ආශ්වාසයේ සක්‍රීය ක්‍රියාවක සලකන්නේ ඇයි ඕලියන්න ආශ්වාසයේදී පේශි සංකෝචනයක් සිදුවන බැවින් ආශ්වාසයේදී ළමයි පේශි සංකෝචනයක් වෙනවා ඒ හින්දා තමයි යෝග සක්‍රීය ක්‍රියාවක් කියලා කියන්නේ මතක ගන්න අන්තර පාර්ශ්වක පේශි බාහිර අන්තර පාර්ශ්වක පේශි හා මහා ප්‍රාචීරයේ පේශි මොනවා වෙනවද සංකෝචනය වෙනවා ඒ සඳහා ශක්තිය වැය වෙනවා ඒක යෝග සක්‍රීය ක්‍රියාවක් කියලා කියන්නේ හරි ඊට පස්සේ එක ලකුණක් දෙන්න එකට ශසන යාමනයේදී රුධිර pH අගය පහළ යාම හඳුනා ගන්නා ප්‍රතිග්‍රාහක පිහිටන ප්‍රධාන රුධිර වාහිනී දෙකක් ඔව් අපි දන්නවා එක තමයි සංස්ථානික මහා ධමනිය මෙන්න මේක සංස්ථානික මහා ධමනිය තියෙනවා මෙන්න මෙහෙම රසායනික ප්‍රතිග්‍රාහක කියන්නේ එක සංස්ථානික මහා ධමනිය දෙක ලියන්න ශීෂපෝෂී දමනි ශීෂපෝෂී දමනි සංස්ථානික මහා දමනිය සහ ශීෂපෝෂී දමනි ලකුණු දෙකයි ඊට පස්සේ ප්‍රධාන නයිට්‍රජනීය බයිශ්‍රාවීය පළ වර්ග 3 ඕ විෂභාවයේ වැඩිවන එහෙනම් මෙතනින් තියන්න ඇමෝනියාව ඊට පස්සේ යූරියාව ඊට පස්සේ යූරික් අම්ලය මෙහෙම තිබ්බන ලකුණු දෙක වැඩිම ඇමෝනියා ඊට පස්සේ යූරියා ඊට පස්සේ අඩුම යූරික් අම්ලය එක ලකුණයි පහත සඳහන් අණු අයන වරණීය ප්‍රතිශෝෂණය කරන උක්කාණුවේ නිශ්චිත කොටස සඳහන් කරන්න. එම එක් එක් ප්‍රතිශෝෂණය කරනුවේ සක්‍රීයවද අක්‍රීයවද? ග්ලූකෝස් අනිවාර්යයෙන්ම 100ක් අවිදුර සංවලිත නාලිකා. ගන්නේ සක්‍රීයයි. පෝෂකනේ ළමයි. පෝෂක ගන්නේ සක්‍රීයව. තේරෙනවද? K+ ඕ අවිදුර සංවලිත නාලිකා K+ ගන්න අක්‍රීයව. අයනේ K+ අක්‍රීයව. ඇමයිනෝ අම්ල
Oh, ekat posha kayak nih lamai ganne awidura sanggulta nali kawedi. Eka ganne sakriyuma ma tama. Hari awidura sanggulta nali kaw sakri. Tono tara tunama awidura sanggulta nali kaw. Glukos sa maino amna sakriyai K plus akriyai. Akuru hayai. Jadi lastnya rupa yang tiennya makat deh rupa. Oh, anuwarti pati shakti yang kan rupa yang tien. Parijita pati shakti itu P wasa saila ha B wasa saila makin sedukarnya pati shakti akar dekat. Aida kaling, yangne makat lama P T wasa saila oh saila matte pati shakti pati cara kelali yangne B wasa saila. Sorry, T wasa saila. Mulai ngahane T wasa saila. Saila matte pati shakti pati cara. Saila matte pati shakti pati cara. Biwasa saila deha tarala matte pati shakti pati cara. Deha tarala matte pati shakti pati cara. Deha tarala matte pati shakti pati cara. Ada yang kare kan deh. Dan memang rupa itu potak, eh umukaran balan, oleh tiennye, biwasa saile akwisin, peti deka jana kayak apa handuna agan nawa, enang eki ane, peti deka jana kayak peti gahak ya, ada waya kure head itu, peti deka jana kayak peti gahak ya, sama waya kure head itu. Ini pasti pikiran nih oh, biwasa saile itu mah rau mata diennye, biwasa saile. Ini pasti sikiran nih, para peti deh jana ke tienna, asalnya nikah sanyutya tienna view ya, apa yang kita kira epitopeya kira, ar epitopeya sah peti deh, peti grahak. Sangkirnya kata agan non, enak itu na, C kelekian epitope, peti deh ke jana ke peti grah ke sama ke epitope, tamai bedain, kata agan non sangkirnya, kita tamai handuna agan nih, enak itu na, C kelekian epitope, T kelekian wiyadi jana ke ya, netam peti deh ke jana ke ya, wiyadi jana ke ya, emang netam peti deh ke jana ke ya, cerita. Hari ini pasti balan ABC kuras nama kara, dan bar. Iya terupaya A viewnya samaga, sambandhavan drawe manusia dehi hamone istana. Atyane A viewnya samaga sambandhavan drawe manusia dehi hamone istana ya kliyan. Rudiraya wage deyak tamai liyanne. Hari. Rudiraya kiyala liyan. Oy virus hamba wenawa, bacteria dulaka hamba wenawa. Hari. Vivida rasayanika drawya hamba wenawa. O rudiraya tamai thiyenne. Rudiraya kiyala liyan. Eka lakunak de. Hari. Irasse balanna C kotasa. Me mati gara kapala din. Oh, parise me nam karana e kiyanne nan mastishkaya tama. B kiyanne kawuda? Hypothalamus wage tamai pain. B kiyanne hypothalamus wenno one. Kita lagi hitin tenat tengah bro, hypothalamus sama ini, pada pituitary otak kuri ini thalamus ini memi hypothalamus ini, oh thalamus sama ini B kian nih, pahari ini B hypothalamus, C kian nih medamole ya hari ya, C kian nih medamole ya, D nang pena honda nama, veroli setu D kian nih, F kian nih susunna shirshya. I kiyanne anu mastishkaya, I kiyanna, E kiyanne mastishkaya, B kiyanne hypothalamus, C kiyanne medamolaya,
D kianne Veroli Setuwa. F kianne Sasunna Shirsha. E kianne Adu Mastishka. Lakunu denna. Eka gana denna. Mastishka Vruntheyata Ayath Kotas. Lamai dakama mokada Mastishka Vruntheya kiyala kiyanne. Dan mehema. Me tiyenne meda molaya. Passe me tiyenne Veroli Setuwa. Ita passe me tiyenne Sasunna Shirshaya. Thinga sunnawane. Eka thamai Vruntheya kiyala kiyanne. Ehenam kawuda idi wenne meda molaya. Veroli Setuwa. Sasunna Shirshaya. Pahedili. Oka thamai daruwa. Vruntheya kiyana eke arthaya mastishka vruntheya onnoy kotas thunen thama mastishka mema ættara passe mastishkera atha tiyala sasunnawen ættanan tingala hari payina eliyata mokada vruntha kotasa ena kohomada enne meda mole ena Veroli Setuwa ena saha sasunna shirshaya payina eliyata hari man e boruwata kiyuwe adan tiyagan hari ena c d f kiyala kiyuwa nan hari lakunu thunak denna ඉහත රූපේ D E කොටස් වල ප්‍රධාන කාර්යයන් කවුද D කියන්නේ ආ Veroli Setuwa රයිට් ලියන්න පූර්ව මොළය මැද මොළය හා පරයන්ත ස්නායු පද්ධතිය අතර තොරතුරු සම්ප්‍රේෂණය පාඩම් කරන්න පූර්ව මොළය මැද මොළය හා පරයන්ත ස්නායු පද්ධතිය අතර පූර්ව මොළය මැද මොළය හා පරයන්ත ස්නායු පද්ධතිය අතර තොරතුරු සම්ප්‍රේෂණය Irasa divima negima weni wishala parimane deha chalana samayojanaya. Divima negima weni wishala parimane deha chalana samayojanaya. Igawa susumna shirshe dayakathwaya athiwa sasana kriyawa yamane kirima nikan liyanne epa. Nikan sasana kriya yamane karanna bæ. Sasunna shirshaya daayakathwaya æthuwa sasana kriyawali yamane kirima. Eka MCQ walatath walanguiye. Taniyen okata karanna bæ wede. Arayathak ekkaw wennone. Mokada sasana madhyasthane pradhana washayen thiyena sasunna shirshaya. Eyat ekka sambandha vela ara mokada kiyanne kelimma neme wakraakarayen daayaka wenna puluwa. Hari. Kelima daayaka sasunna shirshaya eyat ekka daayaka eyat ekka man keti ketiyem kiyannam ko harida. Muli grit me palne karan na besa sunna shirsha yar tama yeka karan na puluwa. Veloli Setuwa yeng karan ne e kriyawa vegawat kirima adu wedi kirima wage dewal karan na puluwa. Veloli Setuwa ta sasana kriyawali e. Ire passe e kiyanne kawuda? O anu mastishka liyanna kankala pesi chalana samayojanaya. Kankala pesi chalana samayojanaya. Iriyaw saha samabalatawa pawathwa ganeema. Iriyauha samabalatawa pawathwa ganeema. Iriyauha samabalatawa pawathwa ganeema. Hari. Eyati. Ita passe mokadda ahanne? Iheta roope B korasa sambhave u. Hari B kiyanne mokadda? Thalama, hypothalamusane. Oh, purva molayen thamai. Mastishkaya, thalamus, hypothalamus, ketu dehe kiyanne purva molaye sambhave wana kotas. Nam purva molaye kiyala liwana lakunu denawa. ඉහත ටී ඇති විවව අතරින් පිහිටන ඊ සහ ඩී අතර පිහිටන ප්‍රධාන මස්තිෂ්ක කෝෂිකාව ළමයි තුනවත් පාර්ශ්වකවත් නෙමේ හතරවර මස්තිෂ්ක කෝෂිකාව තමයි Veroli Setuwa ආශ්‍රිතව තියෙන්නේ. ඔතන කියන්නේ ඊ සහ ඩී. ඔව්. Veroli Setuwa අනුමස්තිෂ්කයේ අතර තියෙන හතරවර මස්තිෂ්ක කෝෂිකාව. මෙහෙම ලිව්වනම් හරි. හතරවන මස්තිෂ්ක කෝෂිකාව. එච්චරයි. ඊට පස්සේ කනෙහි බාහිර ශ්‍රවණාලයට ඇතුළු වූ ශබ්ද තරංගයක් ස්නායු ආවේගයක් බවට පත්වන තෙක් ගමන් කරන අනුපිළිවෙල. හරි. කොහොම ලියන්නේ? කනේ බාහිර කනට ඇතුළු වෙනවා. ලියන් යන්න. යන කර්ණපටහ පටලය කර්ණපටහ පටලය ඊපස්සේ මෙදකණේ මුද්ගරිකාව නිගාතයේ දරණකය මෙදකණේ මුද්ගරිකාව නිගාතකයේ දරණකය
ඊට පස්සේ අණ්ඩාකාර ගවාක්ෂය හරහා අණ්ඩාකාර ගවාක්ෂය කියන්නේ අණ්ඩාකාර ගවාක්ෂය ඊට පස්සේ ඇතුළු කණේ ආලින්දනාලේ පරිවසා තරලය ඇතුළු කණේ ආලින්දනාලේ පරිවසා තරලය ඊට පස්සේ ඇතුළු කණේ කර්ණ ශංඛ නාලයේ අන්තෝවසා තරලය හරි ඊට පස්සේ කෝටි අවයවය ඔය ඇති කෝටි අවයවයෙන් ස්නායු අවයවය හදාගන්න එච්චරයි කෝටි අවයවය රයිට් ඔන්න එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නයත් ඉවරයි නැහැ MCQ 20යි ව්‍යුහගත ප්‍රශ්න දෙකයි අපි ඉවරයි